චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් කිත වික්ඛේ බිකු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මානසිකාර්ය සකස් කරගත යුතු වෙනවා මේ මානසිකාර්ය සකස් කර ගැනීම සඳහා අපි ඒ ක්‍රමවේදය භාවිතා කරන්න ඕනේ. ඒ භාවිතා කළ යුතු ක්‍රමවේදය භාවිතා කිරීමෙන් අපිට කරන්න කලින් දැනගන්න පුළුවන්කම තියෙනවා. භාවිතා කරන්න කලින්මත් ඒ ක්‍රමවේදය දැනගන්න පුළුවන්කම තියෙනවා. මේ දේ කළොත් මේ දේ වෙනවා කියලා. ඉතින් ඒකින්ද ඒ ක්‍රමවේදය පාවිච්චි කිරීම පිළිබඳව දැනගැනීමයි ධර්මශ්‍රවණය කියලා කියන්නේ. ඒ ක්‍රමවේදය භාවිතා කිරීම පිළිබඳව මෙන්න මෙහෙමයි කරන්නේ කියලා දැනගැනීමයි ධර්මශ්‍රවණය කියලා කියන්නේ. ඒතර දැනගත්තහම මොකද අපි කරන්න ඕනේ? ඊට පස්සේ අපිට තියෙන එක පාවිච්චියට ගන්න, භාවිතයට ගන්න, පාවිච්චියට ගන්න. ඉතින් ඒකින්ද දැනගන්න වෙලාවේ ඒක හොඳ සිහිබුද්ධියෙන් සිහිනුවණින් ධර්මශ්‍රවණය කරලා මේකෙන් මේ ගැටලුව විසඳගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ, දැනගන්න ඕනේ. අද දවසේ අපිට තියෙන්නේ අපේ ජීවිතවලට ගොඩක් සමීප භාවනාවක් පිළිබඳව සාකච්ඡා කරන්නයි. හැබැයි මේකෙන් ප්‍රයෝජන ලබා ගන්න ආකාරය පිළිබඳව බොහෝ දෙනෙක් නිරවුල් අවබෝධයක් නැති බව තේරිලා දැනිලා තියෙනවා. ජීවිතයේ තියෙන ලොකු ප්‍රශ්නයක් විසඳ ගන්න අවශ්‍ය නම් සංසාරික ප්‍රශ්නයක් විසඳ ගන්න අවශ්‍ය කරන භාවනාවක් තමයි අසුභ භාවනාව කියලා කියන්නේ. සසර ජීවිතේ ගෙවන අපිට සසර ජීවිතේ යන්න විශාල හේතුවක් වෙන භාවනාවක් හේතුවක් වෙන කාරණාවක් තමයි රාගය කියලා කියන්නේ. එතකොට මම කලින් දවසකත් මතක් කරා වගේ අදත් මතක් කරන්නේ අසුභ භාවනාව කියන එක බාලමහලු තරුණ කාටත් ඕන එකක්. ශරීර සුභ වශයෙන් දැකීම කියන එක අයින් කරගන්නයි හුඟක් වෙලාවට අපේ වයසක ඇත්තෝ කල්පනා කරනවා මේක අපිට ඕනේ නැහැ කියලා. නමුත් තමන්ගේ ඒ කියන්නේ ඍජුවම රාගයකට නෙවෙයි, නමුත් තමන්ගේ මුණුපුරෙක් දරුවෙක් ඒ අයගේ ශරීර ලස්සනයි, හොඳයි, ප්‍රියයි, සුන්දරයි කියලා රාගාදී කෙලෙස් ධර්ම ඒ රාගය කියන්නේ එතන ඇලීම් ඇති වෙනවා නම් ආන්ගේ ඇලීම් ඇතිවීම සසර යන්න හේතුවක් වෙනවා. ඉතින් ඒකත් එකිනෙකා අතර ඇතිවන්නා වූ ආකර්ෂණීය රාගයත් කියන හැම එකක්ම අපිට බොහෝ ව්‍යසනකාරී තත්වයන් නැති කරන එකක්. ඒ වගේම සසර ජීවිතයේ සුවපත්භාවය නැති වෙන්න හේතු වෙන එකක් විතරක් නෙවෙයි සසර යන්න හේතු වෙන අතෘප්තිකර අතෘප්තිකර කිව්වහම ඒකේ තෘප්තිමත් භාවයක් නැහැ. තෘප්තිමත් භාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නින්දයි රාගයයි බීමත්කමයි එක තැනකට දාලා. බීමත්කමත් නින්දත් රාගයත් කියන තුනම එකට දානවා. කොච්චර භාවිතා කළත් ඇති වෙන්නේ නැති. එන භාවිතා කරන වාර ගන්න වැඩි කරා කියලා ඇතිවීමක් වෙන්නේ නැති ප්‍රබල කාරණා විදිහට නින්දත් රාගයත් බීමත්කමත් කියන එක.
බුදුරජාණන් ඒ කියන්නේ දැන් නිදාලා නිදියලා නැගිටිනකොට ඇති වෙලා නැගිටින එක නෙවෙයි ඒ ඒ කියන්නේ දැන් දවස් දවස් කීයක් නිදියාවා කියලා ආය නිින්දෝ නැහැ දවස් ගාණක් බිව්වා කියලා ආය බොණ්ඩෝ නැහැ දවස් ගාණක් රාගාදී කෙලස් ධර්ම වල යෙදුනා කියලා කොච්චර කාලයක් යෙදුනත් ඒව නැවත නැවත ඕන ඒ වගේ තෘප්තිමත් වෙන්නේ නැති ඒව අතර ප්‍රබල දේවල් තමයි ඔන්න ඔය දේවල් කියලා ඉතින් මේකේ තියෙන අතෘප්තිකර භාවය දැකලා ඒ වයින් අත මිදිලා ඔසවාගෙන ඉන්න බරකින් නිදහස් වුණා වාගේ නිදහස් වීම සඳහා ඒ ගැන තියෙන ඇලීම පවා අයින් කර දැමීම සඳහා මේ ශරීර පිළිබඳ තියෙන ඇලීම බුදුරජාන් වහන්සේ මේ ශරීරය ගැන මෙනෙහි කරන්න කියනවා ශරීරය ගැන මෙනෙහි කරන්න කියනවා ශරීරය ගැන මෙනෙහි කිරීම අපිට පුරුදුයි හොඳට පුරුදුයි ශරීර ගැන මෙනෙහි කරලා පුරුදුද නැද්ද වැඩිපුරම මෙනෙහි කරලා තියෙන්නේ ශරීර ගැන දරුවන්ගේ ශරීර ඥාතීන්ගේ ශරීර වටේ පිටේ ඉන්න අයගේ එක එක අරමුණු වලින් ශරීර ගැන මෙනෙහි කරලා පුරුදුයි හොඳට මතක් කර කර මතක් කර කර ඉඳලා පුරුදුයි නමුත් ඒ ශරීර ගැන මෙනෙහි කිරීමේදී බුදුරජාණන් වහන්සේ කොන්දේසි වාක්‍යයක් එක්කයි මෙනෙහි කරන්න කියන්නේ අපිට කොන්දේසියක් පනවනවා ඉද බික්කවේ බික්කු මේ ගවේෂණය කරන කෙනා හොයන්න හරි ශරීර ගැන හොයන්න ධර්මයට අනුව කොහොමද මෙනෙහි කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා සිහියෙන් නුවණෙන් වීරියෙන් කොහොමද අවිජ්ජා දොමනසං ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දොමනසං ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව දැන් මෙච්චර කල් අපි ශරීර ගැන මෙනෙහි කරේ කොහොමද ඇලිලා එහෙම නැත්නම් ගැටිලා නේද තරහෙන් හෝ කැමැත්තෙන් තමයි මෙනෙහි කරේ දැන් මේ කියන්නේ මොකද්ද ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මෙනෙහි කළ යුතුයි ඇයි එහෙම කරන්න ඕනේ මේකෙන් තියෙන පීඩාව නැති කරගන්න ඉතින් කලින්ම අදහසක් ඇති කරගන්න ඕන අපි කොහොමත් මේක ඉවරක් නෑ නැත්තම් ඉතින් මේක අයින් කරන්න ඕනේ නැහැ නේද ශරීර ගැන තියෙන ඇලිීම මොකට අයින් කරනවද මොකද තිබ්බ දෙන්කෝ නෑ ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේක ඉවරද දැන් මේ ගැන හැම නිමේෂයකම ගෙවන හැම නිමේෂයකම වාගේ තවත් ශරීරයක් දැකීමේ යම් කිසි කැමැත්තකින් හැපි හැපි ඉඳීමේ කැමැත්තකින් අල්ලාප සල්ලාපයේදී ඉඳීමේ කැමැත්තකින් මේ ඔක්කොම යටින් ක්‍රියාත්මක වෙන දාමය තමයි අතුලාන්ත තියෙන ශරීර පිළිබඳ තියෙන කැමැත්ත ඒක ඉතින් අපි ඉතාම සත්‍යවාදීව තේරුම් ගන්න ඕනේ එක එක ආකාරයට එක එක්කෙනාගේ මේවා ක්‍රියාත්මක භාවයට යනවා අඩුම තරමින් අපි විලාසිතා සහිත ඇඳුමක් අඳින්න පවා පෙළඹෙන්නේ ඇයි වැඩිපුර තමන්ගේ ශරීරය අන් අයට කැපිලා පේන විදිහට ඇඳුමක් අඳින්න පවා පෙළඹවීමක් තියෙනවා අපේ సంతානේ ඒකත් පැත්තකින් තියන්නකෝ ඕක හරි කර්මයක් මේක පාරේ යන්න නේද පාරේ යන්න නිදහසක් තියෙනවද කියන්නේ දන්න දවසේ ඉඳන් මොකද අනිත් අය මං ගැන මොනවා හිතයිද දන්නේ කියලා ඒක එක ක්‍රමයකට යන්න වෙලා තියෙන්නේ ඇවිදිනකොටත් එක ක්‍රමයකට පිළිවිලකට යන්න ඕනේ හැම වෙලේම මට ප්‍රශ්නයක් තියෙනවා මාව කූඩු වෙලා වගේ මාව හිර වෙලා වගේ හැමදාම මට ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද අනිත් අය මේ ශරීරය දැක නේද මොනවා හිතනවද දන්නේ නැහැ කියලා ඒ අයගේ අවධානයට ලක්වීම සඳහා මට මූණ හදන්න තියෙනවා කොණ්ඩේ හදන්න තියෙනවා ඇඳුම හදන්න තියෙනවා නියපොත්තේ ඉඳන් හදන්න තියෙනවා නේද ඒ මදිවට ඒව හදපු ඒවා වෙනස් වෙයි කියලා බලබල යන්න තියෙනවා ෂෝකේස් වලින් හිටන් බලබල යන්නේ නේද පාරේ යනකොට ඉතින් එහෙම බලබල යන්න තියෙනවා මේක හරීම කර්මකාර වැඩක් නිදහසේ ඇවිදින්න දවසක් නැහැ අනිත් අයට අවධානය පිණිස මේක හදනවා ගිහිල්ලා දන්නව නේද රැවුල කපන්න ගියත් ඉරි වගේක් තියන්න තියෙනවා නේද ඒව ගානට තියන්න ඕනේ එක පැත්ත බලන්න මේ පැත්ත කොහමද හරිද දැන් කොහමද නේද කියලා ඉතින් හැම පැත්තෙම ඒ වගේ ගොඩ ප්‍රශ්න වගේක් තියෙනවා මේ ඔක්කොම යට තියෙන්නේ මොකක්ද ශරීර පිළිබඳ තියෙන සුබ හැඟීම මේ ශරීරය අන් අයට ප්‍රියය අන් අයට ප්‍රියෝපද්ද වෙන විදිහට මං ඇවිදින්න ඕනේ කතා කරන්න ඕනේ හිනහ වෙන්න ඕනේ ඉතින් හරි අමාරුයි අප්පා මහන්සි නැද්ද ඒව කරලා නේද ඒව කරලා කට්ටියට මහන්සි හරි අමාරුයි ඒක නේද ඉතින් ඒ මහන්සිය ඒ වෙහෙස තියාගෙන මැරෙනකම ජීවත් වෙන්න ඕනේ දැකලා තියෙනවද සමහර ඇත්තෝ වයසට ගිහිල්ලා
හේතු වැඩේ අතරින්නේ නේද ඔව් ඉතින් මං ආච්චියෙක් තමයි දැන් ගොඩක් වයසයි තමයි නමුත් මගේ වයසේ ආච්චිලා අතර මං කැපි පෙනෙන කෙනෙක් මගේ වයසේ ආච්චිලා අතර මම මගේ වයසේ සීයලා අතර මම නේද එහෙම හරි මේකට මාන්නයක් මාන්නයක් හදා ගන්නවා ඉතින් මෙන්න මේ මාන්නකාර ස්වභාවයේ හින්දා හරිම කරදරයි ඒකට හරියට පොරාලන්න ඕනේ වෙහෙස වෙන්න ඕනේ මොකද මේ ශරීරයේ අසුබ ලක්ෂණ හැම වෙලේම පහල කරන ශරීරයක් මේක එයාගේ වැඩි අසුබ ලක්ෂණ පොඩ්ඩක් නැත්තම් ගඳ පිට කරනවා නේද ඉතින් මොකද කියන්නේ දාඩිය ගඳෙන්නේ නැති වෙන්න තියා ගන්න ඕනේ නේද ඒ සඳහා ලොකු වෙහෙසක් ගන්න ඕනේ ඊළඟට කුණු වෙනවා එක 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 ආකාරයේ අප්‍රසන්න ස්වභාවයන් නිස්මතු වෙනවා ඒ ඔක්කොම නැති වෙන විදිහට ලොකු වෙහෙසක් කරන් තමනුත් උත්සාහයක් ගන්නවා අනුන්ටත් පෙන්වන්න හදනවා මේක එහෙම එකක් නෙවෙයි කියලා ඉතින් අන්න ඒ උත්සාහයෙන් සම්පූර්ණයෙන් අයින් වුණහම ඔසවාගෙන ඉන්න බරක් බිමින් තිබ්බා වාගේ විශාල සහනයක් ඇති වෙනවා ඉතින් බය වෙන්න දෙයක් නැහැ නේද සමහර අයට බයක් ඇති වෙන්න පුළුවන් මේක හරි නැද්ද මේක මගේ පෞල් ජීවිතයට හරි නැද්ද මේක මගේ තරුණ ජීවිතයට හොඳ නැද්ද කියලා නෑ බය වෙන්න දෙයක් නෑ සෝවාන් වුණා වුණත් ගිහි ජීවිතයක් ගෙවන්න පුළුවන්කම තියෙනවා අනාගාමි ඵලය දක්වාම කාමරාග තියෙනවා ඒකින්ද බය නැතුව මේ කියන ඒවා කරගෙන යන් මොකද ඉස්සෙල්ලාම අයින් වෙන්නේ කාමයේ වරදවා හැසිරීමයි හරිද අසුභයෙන් අසුභය වඩන්නා තුළ කලින්ම අසුභය යම් ප්‍රමාණයකට වැඩෙනකොට යාර කාමයේ වරදවා හැසිරීමේ අවශ්‍යතාව නැති වෙනවා අනිත් එක තමන්ගේ ලෞකික ජීවිතයට විශාල හානියක් වෙන්නේ මෙන්න මේ රාගාදී කෙලෙස් ධර්ම වලින් එන බරපතල හැඟීම් එතකොට අන්න ඒ වයින් අයින් වෙනවා කියන්නේ යාට වෙනත් වැදගත් දෙයක් පිළිබඳව ගවේෂණය කරන්න පුළුවන් දේවල් ගැන අධ්‍යාපනය ගැන හරි වෙන මොන හරි තාක්ෂණික විද්‍යාවක් ගැන හරි අවධානය යොමු කරන්න ලොකු කාලයක් එනවා හුඟක් අය තමන්ගේ ජීවිතේ වයසට ගියාම පරිසරයෙන් හුඟක් වෙලාවට ඉතින් මෙයා මෙහෙමයි කියන වචනේ අහගන්න මට්ටමට යම් කාලයකදී විශේෂයෙන් අවුරුදු 40ේදී 50ේදී 55ේදී වගේ කාලවල වලදී හුඟක් අය තමන්ගේ චරිතය ගොඩක්ම විනාශ කරගන්නවා විනාශ කරගන්න හේතුව තමයි අවධානය අඩු වෙන කාලයක් එනකොට අවධානය අඩු වෙන කාලයක් එනකොට රාගාදී කෙලෙස් ධර්මවල වර්ධනය වීමක් තියෙන හින්දා හුඟක් වෙලාවට චරිත විනාශ කරගන්නවා ඉතින් ඒ අයට චරිත නම් අනිත් අයගෙන් විනාශ වුණත් කමක් නැහැ කියන්නේ තමන්ට ලොකු පීඩාකාරී තත්ත්වයන් ඇතුළාන්තයෙන් ගැටළු වෙන තත්ත්වයන් කාලකදී ඇති වෙනවා ඉතින් ඒකින්ද මේ හැම දෙයකම මේ ශරීර පිළිබඳ තියෙන මේ දැඩි ගිනි ගැනීමේ ස්වභාවය අයින් කර ගැනීම ගොඩාක් වටිනවා ඒ ඔක්කොම සිතුවිලි ප්‍රබල වෙන්නේ මෙනෙහි කරන ආකාරය අනුව ලේසි නෑ අපේ වැරද්දක් නෙවෙයි පින්වත්නි සංසාරගත අපිට උපදින්නා වූ නොයෙකුත් ප්‍රබල හේතු ගිනි ගන්න දැවෙන පිච්චෙන సంతාන අපිට සකස් කරලා තියෙන්නේ සසර ජීවිතේ පුරුදු ඉතින් ඒකට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙලක් සකස් කරගත්තේ නැත්නම් ඒ ගින්න අඩුවෙන්නේ නැහැ අවුරුදු 16 17 18 වගේ කාලවලදී නිබඳව තිබ්බ දැවෙන පිච්චෙන ගති තියෙනවා මේ රාගාදී කෙලෙස් ධර්මින්ද ඒවා ඉස්මතු වෙන කාලේ සමහර ඇත්තන්ට ධර්මයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ ඒවා යටපත් නොවන ඇත්තෝ ඉන්නවා ඒකින්ද තමයි අර අවුරුදු 80ක විතර තාත්තලා අවුරුදු 3-4 ළමයින්ව දූෂණය කරන ස්වභාවයට පවා පත් වෙන්නේ එතකොට අපි හිතලා බලන්න ඕනේ ඒ වයසක ඇත්ත ගැන අපි මෙහෙම කියනකොට අපි ඔක්කොටම කියයි හරිම නේද කතා කරන්න එපා එයා ගැන විතරක් නේද වෙන කියලා නමුත් ඒ අය ඉතාම අසරණ මට්ටමක ඉන්න අය එවැනි රෞද්‍ර ගෝර ඡණ්ඩ හැඟීම් වලින් පුංචි කාලේ ඉඳලා තිබ්බේවා අවුරුදු 80ක් 90ක් යනකම් මේ වගේ තත්වයකින් ගිනිගෙන දැවි දැවි ඉන්නවනම් එයා කොච්චරවත් අසරණ කෙනෙක් එයා විශාල අසරණ ස්වභාවයක ඉන්න කෙනෙක් එන්නේ අසරණකම තමයි අපෙන් අවසරයක් නැතුව උපදින මේ සිතුවිල්ල අපෙන් අවසරයක් නැතුව අපි හරියට තිරසංගත සත්වයන්ගේ තියෙන ස්වභාවය වගේම මම ඉන්නවා එක විහාරස්ථානයක කාලයක් ඒ විහාරස්ථානයේ ඉන්නවා මම ගිය දවස්වල ඒ විහාරස්ථානයේ පුරුදු වෙච්ච බැලලියක් හිටියා ඉතින් මේ බැලලිය අපි අයින් කරන්න ඕන කොහොමත් අපේ ස්ථානෙන් ඉතින් අපි අයින් කරන්න උත්සාහ කරමින් ඉන්න කාලේ බලලෙක් ඉන්නවා ඇවිල්ලා මේ ආවාසයේ වටේට කරගෙන මම එක දවසක් රාත්‍රියක shopping bag එකක් සද්දෙනකොටත් මෙයා පයින්ව ජනේලෙන් ඇතුළට කොයි හරි වෙලාවක එළියට බහලා බලනකොට හැම වෙලේම බලාගෙන ඉන්නේ ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නේ ආවාසය දිහා
කොයි වෙලාවත් මෙයා නිර්පයින කියලා. ඉතින් මේ දෝෂය තිරිසංගත සත්වයන්ගේ ප්‍රකටවම තියෙනවා. මේක කොච්චර එහාට යන එකක්ද කියනවා නම් මේක අපි හොඳට කල්පනා කරන්න ඕනේ. මේකෙන් මම අත්මෙදී යුතුයි කියලා තේරෙන්න මම මෙහෙම කියන්නේ. බලන්න කෑමකට ඇලිලා ඉන්න බලුපැටියෙක් ඉන්නවා. කියලා හිතන්න. කෑම කකා ඉන්න, බත් කකා ඉන්න බලුපැටියෙක් ඉන්නවා. මම ගලක් ගත්තොත් දුවනවද නැද්ද බත් එක දාලා? දුවනවා. ඇයි ඒ? එයාට සිහිය එනවා. මොකද්ද? අන්න අර කෙනාගේ අතේ තියෙන ගල මේ පැත්තට එන්නයි යන්නේ. ආවොත් මගේ කකුලක් ඇදෙන්න පුළුවන්. ඒක භයානකයි කියන සිහියක් එනවද නැද්ද? ඒකින්ද මම බිම අත ගානකොටම බත් කකා හිටියට දුවනවා. නේද? ඒ කියන්නේ එයාට නිවැරදි සිහිය එනවා. ඒ කියන්නේ මේ වෙලාවට ඒ සිද්ධියට අදාළ සිහිය එනවා. හැබැයි සුනක දේනුවක් අසල යම්කිසි ආසාවකින් රැඳිලා ඉන්න බල්ලෙක් ඉන්න වෙලාවක ගලක් ගත්ත දුවයිද? නෑ. නේද? කඩනවා මගේ අඬු මං මෙතනින් යයි. නේද? අඬ කැඩුවත් මට කමන්නේ නෑ. මොනවා කරත් කමන්නේ නෑ. මෙතනින් නම් මං යන්නේ නෑ කියලා ඒ පල්ලාට ඇති වෙන හැඟීම. නේද? අන්න ඒක කියන්නේ මොකද? අපිට යම්කිසි මේ ඉපදිච්ච ශරීරය තුළ යම් සැප වේදනාවක් ඇති වෙනවාද? ඒ සැප වේදනාව මාත්‍ර ප්‍රබලද ඒ පිළිබඳ ඇති වෙන ලෝභය වැඩි. ඒ පිළිබඳ ඇති වෙන ලෝභය වැඩි නම් ඒ ලෝභය ඇත්ත වහන ගතිය වැඩි, ඇත්ත වැහෙන ගතිය වැඩි. ඉතින් ඒකින්ද මේක හරීම ඛේදනීය තත්ත්වයක්. මේක තමයි අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඥාතීන් ඔක්කොම ඉන්නවද කියලාවත් නැති. එයාලව අනිත් පැත්ත හැරිලා පේන හැඟීම තමයි මේ ශරීරය පිළිබඳ තියෙන වැරදි හැඟීම. ඉතින් මේක වැරදි හැඟීමක්. අන්න ඒක මූලිකව අඩු කරගන්නත් කැමති කෙනෙකුට මේවා වර්ධනය කරලා නැති කරගන්නත් මේ භාවනාවෙන් පුළුවන්කම තියෙනවා. ඒකින්ද අපි 얘 ගැන සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උද්දං පාදතලා අදෝකේස මත්තකා තචපරියන්තම් පුරං නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. පාදතලේ ඉඳලා කේස මත්තකේ දක්වා නොයේකුත් ආකාරයේ අසුචියෙන් මේ ශරීරය පිරලා තියෙනවා කියලා පච්චවෙක්කති. පිරික්සලා බලන්න. ඒක පාටම කියන එක පිළිගන්න කියලා නෙවෙයි, මේක පිරික්සලා බලන්න කියලා දේශනා කරන්නේ. එහෙනම් අපිත් මොකද කරන්න ඕනේ? මේක පිරික්සන්න ඕනේ. මේක පිරික්සලා බලන්න ඕනේ. ඇත්තද මේ කියන්නේ කියලා. පිරික්සන විදිහත් දේශනා කරනවා. මෙන්න මෙහෙම. කට දෙපැත්ත බැඳ ධාන්‍ය මල්ලක් තියෙනවා. එක 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 ධාන්‍ය වලින් පිරিলা. වී වලින්, මෑ වලින්, මුං වලින්, ඒ වගේ එක 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 ධාන්‍ය වලින් පිරිච්ච මල්ලක් තියෙනවා. ආන්ගේ මල්ලේ මේ කටවල් ලෙහලා කවුරු හරි කෙනෙක් ඒ ධාන්‍ය ටික බිමට දාලා මේ වීය, මේ මෑය, මේ මුංය, මේ සහල්ය කියලා මේ ධාන්‍ය වෙන් කරනවා. ආන්ගේ වෙන් කරන්නේ යම් ආකාරයකටද? ආන්ගේ විදිහටම. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටිමිජ්ජං වක්කං හදයන් යකනං පිහකං කිලෝමකං පප්පාසං. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ කොටස් වෙන් කරලා දකින්න කියනවා. තමන්ගේ ශරීරය පිරික්සලා බලන්න කියනවා. හරි. ඒක පිරික්සලා බලන්න වෙන්නේ ඒක පිළිකුල් කටයුතුද කියලා. නිකන් නෙවෙයි. ඒක පිළිකුලට හේතු වෙන දෙයක්ද, පිළිකුල උපදින දෙයක්ද කියලා පිරික්සලා බලන්න කියලා කියනවා. ඉතින් දැන් අපි කරලා බලන්න ඕන. අර ධාන්‍ය මල්ලක් ගැන කිව්වා. ඒ ධාන්‍ය මල්ලට උපමා කරේ මොකක්ද? ඔව්. ඉසෙල්ලාම ඉති අජ්ජත්තංවා. කාගේ ශරීරයේද? තමන්ගේ ශරීරය. එහෙනම් දැන් ලෙහෙලා බලන්න ඕන කෝකද? මේ ශරීරය ලෙහෙලා බලන්න ඕනේ. වෙන් කරලා බලන්න ඕනේ. හරි. දැන් වෙන් කර ගන්න ගියාම මොනවද ඕන වෙන්නේ කියලා බලන්න. අර ධාන්‍ය මල්ලෙන් දැන් අපි හිතමු කව්පි මුං ඇටයි දෙක තියෙනවා මේකේ. දෙක එක වගේ. නේද? හැබැයි වෙනස මොනවද? පාට වෙනස්. ආහෙනම් පාට භාවිතා කරලා මට මේක වෙන් කරන්න පුළුවන්. හරිද? ඊළඟට වී කව්පි එක පාට. හැබැයි හැඩේ වෙනස්. ආන්ගේ හැඩයට කියනවා සටහන කියලා. එහෙනම් සටහන භාවිතා කරලා මට මේක වෙන් කරන්න පුළුවන්.
පොඩි කරලා බැලුවොත් එක එක ධාන්‍ය වල තියෙන එක එක සුවඳ. එහෙනම් ගඳ භාවිතා කරලා ගන්ධය භාවිතා කරලා මට මේවා වෙන් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට එක එක ක්‍රම පාවිච්චි කරමින් මේවා පිළිකුල් කටයුතුද කියලා බලනවා. ඒ පිළිකුල් කටයුතුද කියලා බලන්න තියෙන ක්‍රම පහයි වර්ණ සටහන් ගන්ධ හැදිලා තියෙන දේවල් සහ පිහිටි තැන. හැදිලා තියෙන දේවල් සහ පිහිටි තැන. දැන් අර ධාන්‍ය මල්ලේ බලන්න පොඩි කරලා බලනකොට ඇතුළ වෙනස්. එහෙනම් හැදිලා තියෙන ඒවා වෙනස්. ඊළඟට සමහර ඒවා තියෙන්නේ පොත්තක. සමහර ඒවා තියෙන්නේ කරලක. නේද? එහෙම වෙන් කරන්න පුළුවන්. එහෙනම් හැදිලා තියෙන දේ සහ පිහිටි තැන වශයෙන්. වන්න සන්ටාන ගන්දේහි ආසයෝ කාසතෝ තතා. ඒ යථාභූත ස්වરૂපය අනුව තියෙන තැන තියෙන තැන හැදිලා තියෙන දේ ගන්ධ සටහන් සහ වර්ණ. ඔව් දැන් මම මතක තියාගමු අපි වර්ණ සටහන් ගන්ධ පිහිටි තැන ආශ්‍රය කරපු දේ ආශ්‍රය කරපු දේ. හරිද? මෙන්න මේවා අනුව මේ ශරීරය වෙන් කරන්න කියලා කියනවා. හරිද? ඒ වගේම මෙතෙන්දි පිරික්සන්න ඕනේ මේක පිළිකුල් කටයුතුද කියලා. හරිද? මේක නොයේකුත් අසුචි වලින් හැදලා තියෙන දෙයක්ද කියලා. ඉතින් අපි එකින් එක අරගෙන බලමු. මූලිකව පැහැදිලි කරන්න මට පහසු වෙන්නේ මං දත් ගණන් ගන්නවා. කේසා ලෝමා නකා දන්තා. මේ වෙනකොට අපිට දත් ගණන් තියෙන්නේ සාමාන්‍ය මනුස්සයර දත් ගණන් තියෙන මොන වගේ අදහසක්ද? ඒකට කට්ටිය කියන්නේ මොකක් කියලාද? දන්ත කල්යාණය කියලා. නේද? යහපත් දෙයක්, ඒක ඉතා යහපත් දෙයක්. දන්තය කියන්නේ කල්යාණයක්. කේස කල්යාණය, චවි කල්යාණය. එහෙමනේ. එහෙනම් දත් කියන්නේ බොහොම වටින නේද? මණික් වගේ වටින දෙයක්. හා. දැන් එක එක බලමු නේද? මේ දත් මොන පාටද? ඉස්සෙල්ලා වර්ණනේ. සුදු පාටයි. තමන්ගේ දත් ටික මොන පාටද? මම අහනවා තමන්ගේ දත් ටික මොන පාටද කියලා. ඒතර කට්ටිය සුදු පාට කියනවා ගොඩක් අඩුයි. දැන් ඒතර සුදු දත් තිබ්බ එක්ක නකෝ. ආන් එකයි තමන්ගේ දත් ටිකටයි හිත යොමු කරන්න ඕනේ. හරිද? හුඟාක් වෙලාවට අසුභ භාවනාව කරන අය දන්තා කියනකොට නැත්තම් කේසා කියනකොට මේ ඉස්සරහින් කෙස් රොදක් මවා ගන්නවා. කේසා කේසා කේසා. හරිද? ඊළඟට දන්තා කියලා කියනකොට අර දන්ත ශල්‍යගාරුවේ ඉස්සරහින් ඇඳලා තියෙන දස් සෙට් එක වගේ එකක් ඉස්සරහින් දන්තා කියලා මවා ගන්නවා. ඒක තමන්ගේද? නෑ. එහෙනම් අවධානය යොමු කරන්න ඕන සිත තියෙන්න ඕන කොහෙද? තමන්ගේ ශරීරයේ. හරිද? මොකවත් නෑ, තමන්ගේ දත් ටිකේ හිත තියාගෙන තමන්ගේ දත් ටික පිරික්සනවා. ඉතින් මතක් වෙනවා හොඳට දැකලා තියෙනවා, දැනිලා තියෙනවා, දත් මදිනකොට දැනිලා තියෙනවා. මේ මගේ දත් ටික, මේ මගේ ශරීරයේ තියෙන දත් ටික. දැන් තමන්ගේ ශරීරයට අනුගත වෙලා දත් ටිකට හිත යොමු කරලා ඒකේ වර්ණ පිරික්සනවා. එතකොට හොඳට තේරෙනවා කහ පාටයි, අවර්ණ පාටයි, මැලියම් පාටයි, ඇතුලෙන් දුඹුරු පාටයි, අර තිබ්බ කුහර කළු පාටයි. දැන් හරි නේද? ඒ පාට තේරෙනකොට තේරෙනවා මේකේ පාට නම් ටිකක්. එතකොට ඉතින් හිතෙනවත් එක සුද්ධ කරන්නවත් යන්න ඕනේ කො. ඒ වෙලාවට තමයි හිතෙන්නේ ඔය නේද? මේක අනිත් අයට අප්‍රසන්න පාටයි කියලා ඔන්නේ. ඔන්න මේක පාට වශයෙන් නම් හරි නෑ කියලා, මගේ දත් ටික ගැන පාට වශයෙන් හරි නෑ කියලා හිතෙනවා. ඊළඟට සටහන කියන්නේ මොකද්ද? සටහන කියන්නේ හැඩය. සටහන කියන්නේ හැඩය. හැඩය ගැන බලන්න, හැඩය කියන එක තේරුම් ගමු අපි. ගෙදරක තියෙනවා ඉටි වලින් හදපු මල් පොකුරක්. රතු මල්, සුදු මල් තියෙන පොකුරක් තියෙනවා. ඒවා මල්ද නැත්නම් ඉටිද? ඉටි. එතකොට ඒවා දැක්කම ඇයි අපිට සුන්දරයි සුවයි කියලා හිතෙන්නේ? ඉටි දැකලානේ. ඒ ඉටි ටික දැනට තියෙන හැඩේ මල් හැඩේ. හරිද? ඉටි දැකලා ඒවට අපිට මල් සංඥා එනවා. ඒ එන්නේ මොකද? දැනට තියෙන හැඩේ මල් හැඩේ හින්දා. පිළිගන්නවද? ඔව්. දැන් මේ ඉටි ටික කවුරු හරි උණු කරලා අරගෙන ගිහිල්ලා සුදු ඉටි තිබ්බා, රතු ඉටි තිබ්බා නේද? දස් සෙට් එකක් හැඩයට හදාගෙන ඇවිල්ලා එතන තියෙනවා.
දැන් කවුරු හරි ගෙදර එනකොට තියෙන්නේ විදුරු මස් සහිත දස් සෙට් එකක්. හරිද? දැන් ඒක දැක්කම ඒ ඉටිමයි. දැන් දැක්කහම මොකද? ඒ හැඩයට අපේ මිනිස්සු කැමති නැහැ. නේද? කේක් වල අයිසිං වලින් හදනවා කේක් උඩ නේද මල් හැඩේ. ඒක වෙනුවට කවුරු හරි නේද මගේ 24 වෙනි උපන්දිනේ කියලා දත් 24ක් හදලා. හරිද? එහෙම එකක් කරොත් එහෙම ඉතාලම අප්‍රසන්නයි නේද? විදුරු මස් එහෙම දාලා ඒ සිංහලින් නේද කවුරු හරි වෙලාවක් කරලා බලන්නකෝ ඔක බලන්න. නේද? ඒ හැඩේ දැක්කහම අපිරියයි. එහෙනම් කාව හරි දැක්කහම මං හිනහ වෙලා මොකද්ද පෙන්නුවේ? ප්‍රසන්න දෙයක්ද අප්‍රසන්න දෙයක්ද? නේද? අප්‍රසන්න දෙයක් ඉතා අප්‍රසන්න දෙයක් තමයි මං ඔය පෙන්නන්නේ. හරිද? හරි. එහෙනම් හැඩේ වශයෙන් අප්‍රසන්නයි. එතකොට සුවඳ නම් ඉතින් අරලිය මල් සුවඳ පිච්ච මල් සුවඳ නේද? දැනුත් ඒක ඕනම් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඇඟිල්ලකින් චුට්ටක් පිරිමැදලා දතක් නේද චුට්ටක් නහයට කරලා බලන්න දැනුත් සිනිගඳයි. දැනුත් සිනිගඳයි අප්‍රසන්න ගඳයි. එහෙනම් ගන්ධ වශයෙන් මේක පිළිකුල. ඊළඟට තියෙන තැන වශයෙන් ගත්තොත් කොතන තියෙන්නේ? මොනවද ඒ තියෙන තැන තියෙන්නේ? කෙල, සෙම, සොටු, සැරව නේද ලේ මස් ඔන්න එහෙම වගේ ගොඩක තියෙන්නේ. ඒවා ඔක්කොම හොඳේවද නෑ. ඉතාම අප්‍රසන්න තැනක තියෙන්නේ. හැදිලා තියෙන්නේ මොනවෙන්ද? ඒත් ඒවයින් තමයි. ඒවයින්ම එකතු වෙලා තමයි පිළිකුල්. ඒවයින්ම මස් වලින්මයි ආවේ, කටු වලින්මයි ආවේ. එහෙනම් මේක හැදිලා තියෙන්නේ ආශ්‍රය කරලා තියෙන්නේ ඒ වගේ දේවල්මයි. එහෙනම් මේ ඔන්න ඔය ටික මෙනෙහි කර යනකොට තමන්ට තමන්ගේ ශරීරය ගැන අදහසක් ඇති වෙනවා. මේක නම් ඉතාම මේ දත නම් ඉතාම අප්‍රසන්න එකක්. දත නම් ඉතාම අප්‍රසන්න එකක් කියලා. ඔන්න අපේ හැඟීම් වෙනස් වෙනවා. අපි දන්නවනේ නේද? ඕන වෙලාවක අපි දැනගෙන තියෙන දේ සහ මෙනෙහි කරලා තියෙන දේ අනුව තමයි පසු සිතුවිලි ඇති වෙන්නේ. දැන් මම මෙච්චරකල් මේක කල්යාණය කියලා හිතාන් හිටියේ. දැන් ඔන්න ඒ අදහස වෙනස් වෙනවා තමන්ට. මං හිතාගෙන මගේ දත් ටික බොහොම හොඳයි කියලා. නමුත් ඒක අප්‍රසන්න එකක් කියලා තේරෙනවා. හරි, තව කල්යාණයක් ගන්නකො. කල්යාණ ටික මරගම ගිසෙල්ලා. කවි කල්යාණ, චවි කල්යාණය නේද? හම මේ අර අපි වැඩ කරා කියන්නකො පේස්ටි කඩේක. හරි, එතකොට ඒ කෑම අතින් අල්ල දුන්නොත් අනිත් කට්ටිය කැමති වෙයිද නේද? අතින් අල්ල අපි මෙහෙම අතින් අල්ලලා මේ කෑම දෙනවා අර කට්ටියට. කැමති වෙයිද? ඇයි අප්පේ? මේ හැම චුට්ටක් ගෑවිච්ච හින්දා, අපේ හැම පොඩ්ඩක් ගෑවිච්ච හින්දා වෙන කෙනෙක් කැමති නෑ. භාගයක් කාලා ඉතුරු කරලා දෙන බත් එක, අපි හිතමු බත් භාගයක් කාලා කවුරු හරි අපි හෝටලයකට ගියාම හරිද කවුරු හරි කාලා ඉතුරු කරපු එකට අපිට බෙදලා දෙනවා ඉතුරු ටික. ඉතින් මොකද වෙන්නේ? අරයාගේ වැදුනේ අත විතරයි නේද? අත විතරයිනේ. මම කැමති නැහැ කන්න අපි. අප්‍රියද නැද්ද? අනුන් ඉතුරු කරලා දෙන එකක් හෝටලයකදී අනුන් ඉතුරු කරලා දෙන එකක් කන්න කැමතිද? අපි ඉතුරු කරපු එකක් වෙන කෙනෙක් කන්න කැමතිද? නෑ. ඇයි? හැම වැදුනා කියලා. මේ හැම පොඩ්ඩක් ගෑවුනොත් අනිත් අයට හිත අප්‍රසන්නයි. ඒකේ සාධාරණකමකුත් තියෙනවා. මේ බලන්න. මොකද්ද මේ හැම කියලා කියන්නේ? ඉස්සෙල්ලාම අපි ගමු පාට කියලා. පාට ගිහම කවුරුත් මොකද කරලා තියෙන්නේ නේද? එක එක ඒවා උලලා උලලා මොන හරි කරලා සුද්ධ කරලා මේ මූණේ විතරක් හැම පිළිවෙලකට කොහොම හරි හදාගෙන එනවා නේද? එතකොට පොඩ්ඩක් බලන්න හිතලා වර්ණ කිව්වහම පාද තලයේ ඉඳන් කේස මත්තකේ දක්වා. ඉතින් මෙනෙහි කරලා බලන කෙනෙක් පාද තලයේ ඉඳන් කේස මත්තකේ දක්වා. මං අහන මේ අතංගෙන් ඇයි ඇඳුම් ඇඳන් ආවේ? ඇයි අපි ඇඳුම් ඇඳන් ආවේ? මොන පේනවටද? හැම විතරයි පේන්නේ නේද? හැම පේනවට. ඒ කියන්නේ අපිට මේ ලැබිලා තියෙන හැම වෙන කාටවත් පෙන්වන්න බැරි තරමටම අප්‍රසන්නද නැද්ද? අන්න ඇයට පිළිකුල්. ඒක බැරිලාවකත් අපි නේද? නෑ මට උපතින් ඇඳුමක් තියෙනවා. මොන හවල් දෙයකට මේ සීතල කාලේ තරන්නේ මේ හොඳටම රස්නි කාලේ
මේ හොඳටම රස්නේ කාලේ මට උපතින්ම ඇඳුමක් හම්බෙලා තියෙනවා මේ වෙනත් ඇඳුමක් මට ඇති බලක් නැත නිකන් ගිනි ගහනකොට මොකටද ඇඳුම් අඳන් එන්නේ කියලා ඇඳුම් ටික ගලවලා දාලා එනවා ආවොත් එහෙම මොකද වෙන්නේ මිනිස්සු මොකද කරන්නේ හූ කියනවා ඒ තරම් මේක අප්‍රසන්නයි නේද පිළිකුලෙන් කෑ ගහනවා කෙල ගහනවා අප්‍රසන්නයි නේද ඒකින්ද අපි මොකද කරන්නේ මේ හම්බෙච්ච ශරීරය මට අරන් යන්න බැරිව පාරේ අරන් යන්න බෑ මේක නේද හැමේ පැය ඊළඟට එහෙනම් ඒ ඒ වර්ණ එහෙමයි හැඩ හැඩෙත් එහෙමයි ඒකනේ අප්‍රසන්න මේ හැබැයි තින් හැමේ සුවඳ නම් තනිකරම පිච්ච මල් සුවඳ අරලිය මල් සුවඳ නේද මේ ගඳ කියන එක එන්නේ නැති වෙන්න පුළුවන් තරම් උපක්‍රම යොදාගෙන තමයි කට්ටිය යන්නේ නේද මොකද මේ ගඳෙන් ගඳෙන් බේරෙන්න ඊළඟට මේ හැම කියන්නේ පෙනහැරයක් වගේ පෙනහැරකින් සමහර ඒවා එළියට එන අතර සමහර ඒවාට එන්න බෑ මදුරුවාගේ තුඩට තුඩ මේක හැම විනිවිද යන්න පුළුවන් හරි දෙන්න තියෙන යාට සමහර ලාට දෙනවා සමහර හරි දෙන්නේ නැහැ නේ අපිට නේද ඒ කියන්නේ මේකේ මොනවා හරි තියෙන ඒ කියන්නේ ස්නායු පද්ධතිය මැදින් මදුරුවාට සමහර ලාට විඳ ගන්න පුළුවන් ඒ කියන්නේ චූටි සිදුරු මේකේ තියෙනවා චූටි ඉන්දිකටු තුඩකින් ඇවුනොත් ලේනවා එළියට නේද හැබැයි මදුරු තුඩට එන්නේ නැහැ හැබැයි මේ හැමෙන් දියරයක් ලේ නොවන දියර වර්ගයක් එළියට එනවා මොනවාද දහඩිය සහ තෙලක් එනවා ආන් ඒ දෙකට එන්න පුළුවන් එහෙනම් මේක පෙනහැරයක් ලේ පෙරෙන්නේ නැති පෙනහැරයක් වගේ එකක් අන්න ඒ පෙනහැරෙන් තෙල් උරනවා අහකට ලේ වල තියෙන දුගඳ සහිත තෙලක් වුරුණු තෙල කියලා කියන එකට ඒ වුරුණු තෙල මේකෙන් කාන්දු වෙනවා නේද ඒ මදිවට දහඩිය දානවා මේක සිනි ගඳයි ඇඹුල් ගඳයි නේද අප්‍රසන්නයි ඇලෙන ගති තියෙන එකක් ඒක එතකොට ඒකයි අර තෙලයි දෙක එකතු වෙනවා ඒ මදුවට මේක මැරෙනවා නේද ටික මේක පිපිරි අයින් වෙනවා එව්වයි අරවයි මෙව්වයි සරෙන් සරේ මේකේ පල්ප් එක වගේ හැදෙනවා ඉතින් මොකද අපි කරන්න ඕන සරෙන් සරේ හොදලා දාන්න ඕන හරියට කාන්දු වෙන අසුචි වලක් වාගේ අපි හිතමුකෝ සාලේ මැද්දෙන් තමයි අසුචි වලේ බටේ යන්නේ අපේ බාත්รูම් බටයක් යනවා සාලේ මැද්දෙන් හරිද ඒක යටින් යන්නේ මේක කොහොම හරි පිපිරිලා සරෙන් සරේ කාන්දු වෙනවා කියලා කාන්දු වෙනකොට ඉතින් මොකද කරන්න වෙන්නේ හැම වෙලේම එතන ඉතින් සාලේට කවුරුවත් ගෙන්න ගන්න බෑ අපේ මොකද ගඳ ගන්නවා ඒකින්ද එන්න කලින් මොකද කරන්නේ හොදලා අයින් කරලා නමුත් දන්නවා තව චුට්ටකින් ආය උඩට එනවා කියලා ඒකින්ද සැරෙන් සැරේ හොදනවා ආන් ඒ වගේද නැද්ද මේ ශරීරයේ තැන් තැන් වලින් නේද ඒක දුගඳ පිළිකුල් අප්‍රසන්න දේවල් එළියට එනවා ඉතින් මේ ශරීරය අරගෙන යන්නේ ඔක්කොම වැඩ පිළිවෙල හදාගෙන නේද ඒකින්ද තැන් තැන් වල මොනවද දාලා තියෙන්නේ කට්ටි එකද වෙලා ගමනක් යනකොටයි නේද කන්ද හෝටලයකට ගියත් හැමතැන මොනවද දාලා තියෙන්නේ වොෂ්රූම් මොකද මේක නේද කට්ටිය දන්නවා ඒකින්ද කට්ටියට කියලා තිනවා අපි නේද පිළිවෙලකට ඉන්න ඕනේ අනිත් අයට අප්‍රසන්න නේ ඒකින්ද ඔයා ගිහින් සැරෙන් සැරේ හොදන්න ඕන කරන තැන් හදාගෙන තමයි අපි ජීවත් වෙන්නේ ඒ මොකද මේක අප්‍රසන්න ස්වභාවය ඉතා අප්‍රසන්න ස්වභාවයේ හින්දා එහෙම නේද එහෙනම් මේ හැම කියන්නේ ඉතාම පිලිකුල් කටයුතු එකක් හරිද හරියට කොයි වගේද එකපැන් වෙච්ච තාත්තා කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ අපි ආව බලන්න යනවා එයා පොරවපු රෙද්දා පොරවල කිලුටු වෙච්ච රෙද්දා කවුරු හරි කෙනෙක් අපේ ඔළුවේ ඉඳන් පොරවනවා විහිළුවට හරිද කැමැත්තෙන් තියාගන්නේද ඉතා අප්‍රසන්න ඇයි එක තැනක කෙල ගඳ එක තැනක සෙම ගඳ එක තැනක සොටු ගඳ එක තැනක මල මුත්‍රා ගඳ එතකොට මේ හැමේ ගඳේ මොකද එහෙමද නැද්ද එහෙනම් මේ හැම කියන්නේ ඉතාම අප්‍රසන්න ඉතා පිළිකුල් දෙයක් හරි හා දැන් ඔහොම කියනකොට එකපාරටම කෙනෙකුට හිතෙයි ඒ වුණාට මේක මේ අපිට එහෙම දැනෙන්නේ නැහැනේ මෙන්න බලන්න කාරණාව සංසාර ජීවිතයේ තියෙන අපේ මේ හිතේ තියෙන ගතිය ස්වභාවය තෝරගන්න ඕනේ
ඕ නෑම මිනිස්සෙගේ කටක තියෙන කේටය කෙල සෙම දත් කහට මැලියම් ආදිය ඉතාම අප්‍රසන්නද නැද්ද මේ ලෝකේ ඕනම කෙනෙක්ගේ අප්‍රසන්නයි එහෙම නේද කවුරු හරි පෙරගෙඩියක් බාගට කාලා බෙරි වෙච්ච පෙරගෙඩියක් බාගට කාලා අපිට දුන්නත් කන්න කියලා අන්න ඔන්න මූණු ඔක්කොම ඇකිලුනා නේද ඒ කියන්නේ අප්‍ර කියනකොටත් අප්‍රසන්න සංඥාවක් වෙනවා අපෝ එහෙම කොහොමද කන්නේ හැබැයි තමන්ගේ ළමයේ දුන්නොත් තමන්ගේ දරුවෙක් දුන්නොත් පෙරගෙඩියක් බාගට කාලා අම්මට හරි තාත්තට හරි ඒ අප්‍රසන්න සංඥාව වෙනවද ඒ කියන්නේ අප්‍රසන්න නැහැ කියන එකද ඒ දරුවාගේ කටේ තියෙන කේටේ අප්‍රසන්න නැහැ කියන එකද නෑ ඒක අප්‍රසන්නයි මොකද ඒ වෙන්නේ දරුවාට තියෙන ආදරය බැඳීම කියන එකෙන් අන්නර අප්‍රසන්න භාවය වැහෙනවා ආවරණය වෙනවා දැනෙන්නේ නැතුව යනවා හරිද ඒක ආවරණය වෙනවා අකුසලය විසින් අපේ හිතේ ලෝකයේ සත්‍ය తত্ত্বය වහලා දානවා කියලා කියන්නේ ඒක වහලා දානවා කියන එක තේරුම් ගන්න ඕනේ එතකොට රාගය කියලා කියන්නේ අන්න ඒ වගේ වැහිච්ච ඇත්ත වැහිච්ච හැඟීම රාගය කියන්නේ ඇත්ත වැහිච්ච හැඟීම හරිද එහෙනම් ඇත්ත මතු කරගත යුතුව තියෙනවා එහෙනම් මේ ශරීරය ගත්තා මේ ශරීරය ඉතා දුගඳයි මේ හැම දුගඳයි අප්‍රසන්නයි පිළිකුල් කියලා භාවනා කරන කෙනා තමන්ගේ හැමතෙම හිත යොමු කර කර යොමු කර කර යොමු කර කර යොමු කර කර බලන හරි එතකොට එයාට දැනෙන්න පටන් ගන්නවා මේ මුළු ශරීරය පුරාවට තියෙන හැම ඉතාම පිළිකුල් ඉතාම පිළිකුල් හරි ඊළඟට තව දෙයකට යනවා අපි හිතමුකෝ මස් කියලා මස් කිව්වහම වර්ණය දැන් එතකොට තමන්ගේ ශරීරයටයි මේ යන්නේ හිස් මුදුන මතක් වෙනවා එතන තියෙන මස් වලට පාටක් තියෙනවා දැන් මතක් දැන් මේ සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට මතක් වෙන්නේ මොකද්ද හම හිස් මුදුන කියනකොටම හම දණිහ කියනකොටම හම පපුව කියනකොටම හම මතක් වෙන්නේ මේ පපුව කියනකොට හම මතක් වෙන්නේ නෑ මොකද කරන්න ඕනේ ඒ හම නෙවෙයි හමට යටින් තියනා වූ මස් පිළිබඳ මෙන්න මේ හැඩයටයි තියෙන්නේ කම්බුල කියනකොට දැන් එලිලා තියෙන මස් හරිද මේ තමන්ට දැනෙනවා දැනෙනවා නොදැනෙනවා නොදැනෙනවා වගේ නේද මේ මස් කියලා කියනකොට කන් දෙක කිව්වොත් ඔන්න මස් මුහුණ කිව්වොත් මස් පිට කිව්වොත් මස් අත් ගොබ කිව්වොත් මස් කකුල් කිව්වොත් මස් අන්න ඒ මස් වල සටහන හැඩේ තමන්ගේ මනසින් මෙනෙහි කරනවා හරි එහෙමම වෙන්න ඕන තමන්ගේම ශරීරය මෙහෙම හිතෙන් තැන් තැන් වලට හිත යොමු කර කර හම නැත්නම් අත මුහුණ හිස් කබල මේ විදිහට පල්ලෙහාට දිගටම තමන්ගේ ශරීරය මෙනෙහි කරන එතකොට හොඳට මේ මස් කියන ඒවත් ඇත්ත ඒක ඇත්තද බොරුවක්ද ඇත්තට මේ ශරීරය මස් නෙවෙයි දන්නේ නේද පැහැදිලිව මේක මස් එහෙනම් එන්නේ ඒ තියෙන මස් මේ පිළිබඳව සටහන් වශයෙන් මෙනෙහි කරනවා එතකොට නම් ලෝ ප්‍රසන්න භාවයක් ඇති වෙන්නේ ඒ කඩවල වලින් මස් දැකලා ප්‍රසන්න භාවය ඇති වෙන්නේ නේද එහෙන් ප්‍රසන්න භාවයක් ඇති වේද නෑ වර්ණ සටහන ගන්ධ පිහිටි තැන හැදිලා තියෙන දේ වශයෙන් මෙනෙහි කරනකොට මස් පිළිබඳ මේ ශරීරය පිළිබඳ ලොකු පිළිකුල උපදිනවා ওই විදිහට එකින් එක මෙනෙහි කරන්න ඕනේ කේස් ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් දැන් බලන්න මේවා මේ විදිහට කිරීමෙන් අපිට ඇති වෙන ප්‍රතිඵලය පිළිබඳව යම් කිසි අදහසක් අපි ඇති කරගන්න ඕනේ වර්ණ සටහන ගන්ධ මේ විදිහට ඒ පිළිබඳ යම් කිසි අදහසක් මේකත් එක්ක අපි භාවනා කමඨහනක තියෙන වැදගත්කම සහ මේ කමඨහන කරනකොට කොහොමද කරන්න කියන ඒවා පිළිබඳ පැහැදිලි කරන්න මම උත්සාහ කරනවා සම්පූර්ණ මේකෙදි මේ අංග ටික ඔක්කොම විස්තර කරන්නේ නැහැ මම ඒ සඳහා අපිට පොත්පත් වලින් පිරිත් පොතේ වුණත් ඔක්කොම ටික තියෙනවා ඉතින් ඒ හින්දා අංග ටික අපිට හොයා ගන්න පුළුවන් හොයාගෙන දන්න විදිහට හරි මෙනෙහි කරේ හැකි පහක් හරි මෙනෙහි කරපුවාම යම් ප්‍රමාණවත් බවක් තියෙනවා එහෙම එකක් නෙවෙයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අපිට ඕන වෙලා තියෙන්නේ මේකෙන් සිද්ධ වෙන
සිද්ධිය මේකෙන් සිද්ධ වෙන ප්‍රතිඵලය තේරුම් කරන්න. ওই විදිහට එකින් එක මෙනෙහි කරගෙන යනවා. එකින් එක මෙනෙහි කරගෙන යනකොට මොකද වෙන්නේ කියලා බලන්න මම අර හැමදාම කියන උදාහරණයක් තියෙනවා. මොකක්ද පාසලක් තියෙනවා. මේ පාසලේ ළමයින්ට ඉංග්‍රීසි බෑ කියලා තමයි අපි දන්නේ. අපිට කවුරු හරි කෙනෙක් කියනවා මේ පාසලේ ළමයින්ට ඉංග්‍රීසි පුළුවන්ද කියලා බලාගෙන යන්න කියලා. මේක චෙක් කරගෙන යන්න කියලා. දැන් මම යනවා. ඊළඟ ඉස්සෙල්ලාම එක ළමයෙක් එක්ක කතා කරනවා. කතා කරනකොට මෙයාට පුළුවන්. මම ඇයි මේ උදාහරණෙම හැමදාම කියන්නේ අපේ හිතේ ස්වභාවය පිළිබඳ අපිට තේරුම් ගන්න ඕන හින්දා. මේ ළමයා හොඳට මාත් එක්ක කතා කරනවා. එතකොට මට එක සිතුවිල්ලක් එනවා. මොකද්ද? මේ ළමයාට ඉංග්‍රීසි පුළුවන් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මම දෙවෙනි ළමයාත් එක්ක කතා කරනවා. එයාටත් පුළුවන්. ඔන්න මට තව සිතුවිල්ලක් එනවා. මොකද්ද? දෙවෙනි ළමයාටත් මෙයාටත් ඉංග්‍රීසි පුළුවන් කියලා දැනීමක් එනවා. ඊළඟට මොකද වෙන්නේ? ඒකත් ඒ දෙක වෙන වෙනම මට දැනීමක් ආවත් හරි ඊළඟට මොකද වෙන්නේ? දෙන්නටම පුළුවන් කියලා එක සිතුවිල්ලක් එනවා. දෙන්නෙකුට පුළුවන් කියලා එක සිතුවිල්ලක් එනවා. ඊට පස්සේ මම තුන්වෙනියත් එක්ක කතා කරනවා. තුන්වෙනියට පුළුවන් කියලා මට සිතුවිල්ලක් එනවා. ඒකත් එක්ක ඊළඟට තුන් දෙනාටම පුළුවන් කියලා එක හැඟීමක් එනවා. ඊළඟට මම හතරවෙනියත් එක්ක කතා කරනවා. එයාට පුළුවන් කියලා මට අදහසක් එනවා. ඊළඟට මොකද වෙන්නේ? හතර දෙනෙකුට පුළුවන් කියලා එක සිතක් එනවා. අර බලන්න හතර දෙනෙකුට පුළුවන් කියලා එන එක සිත කලින් තුනම නියෝජනය කරනවද නැද්ද? කලින් හතරම නියෝජනය කරනවද නැද්ද? දැන් මට පහළ වෙච්ච සිතුවිලි වගේක් තියෙනවා. එක්කෙනෙකුට පුළුවන්, දෙන්නෙකුට, එක්කෙනෙකුට පුළුවන්, ඊළඟ එක්කෙනාට පුළුවන්, දෙන්නෙකුට පුළුවන්, ඊළඟ එක්කෙනාට පුළුවන්, තුන්වෙනියෙකුට පුළුවන්. ඔය සිතුවිලි ඔක්කොම වෙනුවට හතර දෙනාටම පුළුවන් කියන එක සිතුවිල්ල එනකොට අර ඔක්කොම නියෝජනය කරනවද නැද්ද? එහෙනම් අර ඔක්කොම නියෝජනය කරන, අර ඔක්කොම දැනුම තියෙන, අර ඔකගේම දැනුම එකතු වෙච්ච, අර ඔක්කොම හේතු වෙච්ච එක සිතක් පහළ වෙනවා. ඒ සිත අර ඔක්කොම ඕනේ නැහැ නේද? ඒක විතරක් තිබ්බම ඇති නේද? ඒ සිත තුල දෙන්නෙකුට පුළුවන් කියන හැඟීමක් තියෙනවා, තුන්වෙනෙකුට පුළුවන් කියන එකක් තියෙනවා, එක්කෙනෙකුට පුළුවන් කියන එකක් තියෙනවා, හතර දෙනාටම පුළුවන් කියන එකකුත් තියෙනවා නේද? එතකොට ඒ පහළ වෙන සිත අනිත් සිතට වැඩිය ප්‍රබල දැනුමක් තියෙන එකක්ද නැද්ද ළමයි ගැන? ඔය විදිහට ඔක්කොම ළමයි ඕනේ නැහැ. යම් කිසි ප්‍රමාණයක් එක කතා කරපුවම මට සිතුවිල්ලක් එනවා. මොකද්ද? මේ පාසලේ නම් ඔකටම පුළුවන් කියලා නේද? අන්තිමට මගේ තීරණය තමයි ඔක්කොමත් එක කතා කරලා හරි මම තීරණය කරනවා මේ පාසලේ ඔකටම පුළුවන් කියලා. එතකොට මට එක සිතුවිල්ලයි තියෙන්නේ. ඒකේ පරණ සිතුවිලි ඔක්කොම ටික අඩංගුයි. එහෙම වෙනවද නැද්ද අපේ හිතේ? නේද? ඒක අපේ හිතේ ස්වභාවය නේද? හරි. එහෙනම් දැන් කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් මේ වගේ දේවල් පිළිබඳ වෙන වෙනම මම පිරික්සනවා. පිරික්සනකොට මේවා ප්‍රසන්නයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා හිතේ තිබ්බ මට මොකද වෙන්නේ? හිතේ තිබ්බ මට ඔන්න එකවර හැඟීමක් එනවා. මේ මුළු ශරීරයම පිළිකුලයි කියලා. මේ මුළු ශරීරයම පිළිකුලයි කියලා. ශරීරයම පිළිකුලයි කියලා. හරි. එවැනි හැඟීමකට එකින් එක වෙන වෙනම මෙනෙහි කරගෙන යන කෙනාට ඒ වගේ හැඟීමක් එන්න ඕනද නැද්ද? නේද? එන්න ඕනද නැද්ද? ඒ ඔය කියන දේ කරොත් ඒක එනවමද නැද්ද? එනවමයිද? නැත්තම් සකයිද? ආයුතුමද? ආයුතුමයි. මං කියන හින්දාද කියන්නේ? ඉතින් මන්නේ දැන් කිව්වේ. මේ බලන්න කොච්චර නරකද කියලා මමයි කිව්වේ. මං කිව්වා හින්දාද කියන්නේ කියලා හමෝ කියලා නැල්ලු. ඇත්තට මං කියන හින්දාද කියන්නේ? නෑ 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 කියන කතාව හරි ආය ඔබ වහන්සේ කියන්න ඕනේ නෑ. ඔක වෙනවා තමයි. නේද? හැබැයි කිව්වහම තේරුණා වැඩේ. ඒක වෙනම කතන්දරයක්. නමුත් ආන් එහෙමයි. කාගේ පැත්තෙන්ද තේරුනේ? මගේ පැත්තෙන් තේරෙනවා. නේද? එතකොට ඔය විදිහට මෙනෙහි කරොත් ඒ හැඟීම එනවමයි නේද? කරලාද කියන්නේ? නෑ. කරන්න කලින්ම කියන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්වභාවය. හරිද? කවුරුවත් කියන හින්දා නෙවෙයි. ඒ ධර්මය අරන් මට යොදවලා බලනකොට මට තේරෙනවා ඒක කරොත් ඒක
වෙනවමයි කියලා. ඊළඟට කරන්න කලින්ම මට කියන්න පුළුවන් කරොත් වෙනවමයි කියලා. එහෙනම් කරොත් වෙනවමයි කියලා කියනවා නම් මගේ පැත්තෙනොත් ඇත්ත වගේ තේරෙනවා නම් දැන් මොනව කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ. නේද? කරන්නයි දැන් තියෙන්නේ. දැන් අය හා හා ඉන්න ඕන වෙලාවක් නෙවෙයි. හොඳයි. බය බය වුණානේ. කරන්න වේ දැන් කියලා. එහෙම ඇත්තටම කියනවා නම් කරන්න ඕන තමයි දැන්. නමුත් මෙහෙම කාරණාවක් තියෙනවා. අපි දෙගොල්ල මෙහෙම හම්බෙලා නේද? උපදෙස් ගන්න තියෙන වෙලාවේ දෙපැත්තට වෙලා ඇස් පියාගෙන හිටියා කියලා හරියන්නේ නැහැ. ඇස් දෙක පියාගෙන ওই වැඩේ කරන්න ඕන කොහෙදද? මතක තියාගෙන මන් නැති තැනක නිවසේදී වෙනත් වෙලාවක. මේ වෙලාව අපි සාකච්ඡා කරගන්න ඕන වෙලාව හින්දා ඒක අපි කරන්න යන්නේ නැහැ. නමුත් අපි හොඳටම දන්නවා මේක සිද්ධ වෙනවා මොකද්ද? මේ ශරීරයම පිළිකුලයි කියන හැඟීමක් උපදිනවා කියලා. මේක කොයි වගේකද්ද කියන්නේ පැහැදිලි කරන්න මම මෙහෙම කියනවා. පාරේ යනකොට බලුකුණක් දකින්න. බලුකුණ දැක්කහම මම මේ බලුකුණ පිළිකුලයි මේක පිළිකුලයි මේක පිළිකුලයි කියලා කියනවාද? හිතෙන්. කටෙන් නෙවෙයි හිතෙන් කියනවාද? මේකේ ඇහැ පිළිකුලයි මේකේ කන පිළිකුලයි මේකේ නාහ පිළිකුලයි මේකේ දිව පිළිකුලයි කියනවාද? නෑ. එකවර මට පිළිකුලයි කියන වචනේවත් එන්නේ නෑ. හැඟීමක් එනවා මේක පිළිකුලයි කියලා. පිළිගන්නවද? හැඟීමක් උපදින්නේ. අන්න ඒ වගේ මේ මුළු ශරීරයම භාවනා කර කර හිටිය කෙනාට මේ මුළු ශරීරයම පිළිකුලයි කියන හැඟීම එනවා. හරිද? බලකුණක් වගේ කියලා. මේ පුරාණ කතාවක් තියෙනවා කියන්න ඕනේ. එක රජ කෙනෙක් එක මිනිස්සෙකුට දෙනවා දඬුවමක්. ඒ තමයි මේ බද්දක් වගේ එකක් දඬුවමක්. මොකද්ද? බලකුණක් දෙනවා. ඔයා මොකක් හරි වැරද්දක් කරපු හින්දා මේ යන යන තැන මේ බලකුණ අරන් යන්න ඕනේ. පොලිසියෙන් ඇල්ලුවොත් පෙන්වන්න ඕනේ. ඒක තමයි යාගේ ලයිසන් එක. බලකුණක් අරන් යන්න ඕනේ. දැන් මෙයාට රටේ තොටේ යන්න නම් බලකුණක් අරන් යන්න වෙලා. දැන් එයා කොහොම අරන් යයිද මේක? උදේම මොනව කරන්න වෙයිද? නේද? උදේම මේ බලකුණ නේද එයාට අරගෙන නේද අර යන්න නැතුව යන්න බෑ පොලිසියෙන් බලනවා. අනිවාර්යෙන් අර යන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? උදේම මේ බලකුණ අරන් ගිහිල්ලා හොඳට හොදන්න ඕනේ. හොදලා නේදරෙදි කෑලකින් පිහලා ඇයි නැත්තම් ගන්ධස්සාරේ බැරි හින්දා හොඳට හොදලා රෙදි කෑලකින් පිහින්න ඕනේ. පිහලා ඉවර වෙලා දැන් ඕක ඉතින් බලකුණ අරන් යන්න පුළුවන්. ඒකෙන්ද රෙදි කෑලි අරගෙන මොකද කරන්නේ? හොඳට වටේට ඔතනම මූණ විතරක් ඉතුරු කරන්න ඕනේ. ඒ මොකද මූණ වැහුවොත් දැන් පොලිසියට පෙන්වන්න විදියක් නැහැ නේ. එහෙනම් මූණ අරගෙන අරන් යන්න ඕනේ. අනිත් ඔක්කොම ඔතනම. හරිද? ඔතල බලනකොට මූණ ඉතින් දැන් බලු මූණ අරන් යන්න විදියක් නැහැ. නේද? ඒකෙන්ද මොකද කරේ? ලැකර් එකක් හරි මොකක් හරි අරගෙන අරක අඳුරන්න බැරි වෙනකම් එහෙට මෙහෙට දාලා එක එක මෝස්තර දාලා ඇඳව. ඇඳලා දැන් අර යන්න ලෑස්ති කරා. ලෑස්ති කරපුවාම මොකද? ආයෙ ගඳයි. දැන් කොහේ හරි තියෙන එකක් අරගෙන මොනව හරි මේකට සුවඳ ගහන ඒවා වගේ දාලා දැන් උතාගෙන අර යනකොට කල්පනා කරනවා මේක අරන් ගියාට මේ ඇඳ ඒවා වෙනස් වෙන්නත් පුළුවන් ආයෙ ගඳ ගහන්නත් පුළුවන් කියලා පොඩි බෑග් එකක් අරගෙන ඒකට අර ලට ලොට ටික නේද ලැකර් ටිකයි නේද ඔක්කොම ටික දා ගන්නවා. ඇයි අපි ඉතින් මේ කතාවට ඔච්චර හිනා මේ කතාවට ඔච්චර හිනා යන්න දෙයක් නැහැ. හොඳයි. එන ආයෙ මොකුත් කියන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔය බලකුණ අරගෙන හැන්දෑවේ එනවා. ඇවිල්ලා බලනකොට රෙදි කෑලි ටික අයින් කරලා බලනකොට රෙදි කෑලි වල වැඩියෙන් ගඳ තියෙන්නේ පිට පැත්තෙන්ද අතුල් පැත්තෙන්ද? ඉතින් ඒ වගේ ස්වභාවයක් තියෙන බව තේරෙන්න ඕනේ. එහෙනම් භාවනා කරන කෙනාට තේරෙනවා මේක නම් ඊටාම පිළිකුල් ඊටාම පිළිකුල් කියලා. හරි. හරි. ඉතින් එහෙනම් ඔන්න ඔය හැඟීම ආපුවාම කියනවා කුසල හැඟීමක් ඉපදුනා කියලා. ඒ කියන්නේ මේක සමහර අයට පළවෙනි පහෙන්ම ඕකෙනවා. කෙස් ලොම් නිය දත් සම් කියන තැනින්ම එනවා. හරි. ඒ මොකද ඒ පහ තමයි අපිව රවට්ටන ලොකුම පහ. ඒ පහනේ පේන්න තියෙන්නේ කෙස් ලොම් නිය දත් සම කියන තමයි පේන්න තියෙන්නේ. අනිත්‍යව ටිකක් පිළිකුල් ස්වභාවය ප්‍රකටයි. මතක් වෙනකොටත් ප්‍රකටයි. නේ? හරි.
දැන් මේක හොඳට මෙනෙහි කරලා ශරීරයම පිළිකුල් කියලා හැඟීමක් ආපු කෙනා ඊළඟට මොකද කරන්න ඕනේ බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අන්නයගේ ශරීරමේත් එක්ක සංසන්දනය කරමින් විමසනවා හරි අන්නයගේ ශරීර අරගෙන ඒවත් මෙහෙම නේද මස් නේද ලේ නේද කටු නේද කියලා කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු ආදි වශයෙන් මෙනෙහි කරනවා එතකොට ඔන්න ඒ වාගේ තප්‍රසන්න භාවය ප්‍රකට වෙනවා සමහර අයත් මගේ මෙහෙමත් අහන ඉඳලා මම හඳුරන්නේ මට ඔය මේ ලොම් ගැන නම් පිළිකුළු උපදිනවා කෙස් ගැන පිළිකුළු උපදින්නෙම නෑනේ හරිද වර්ණත් ඒකේ හොඳයිනේ සටහනත් නරක නෑනේ ඊළඟට ගන්ධත් ඉතින් කෙස් එහෙම ගඳකුත් නෑනේ अप्रसन्न හරිද අපි හිතමු මේ ගොටුකොළ පඳුර අපි දකිනවා අසුචි වලක් ළඟ තමයි මේක හැදිලා තියෙන්නේ කියලා. ආන් එක දෙයයි. දැන් අපි කාරණා පහක් කිව්වා. කාරණා පහෙන් එකක් හින්ද පිළිකුලයි නම් කිරි වීදුරුවට ගොම බින්දු වැටෙනවා වගේ තමයි. හරි. ඒකයි මේ කාරණා පහක් වුණුනේ. කොහෙන් හරි පිළිකුලයි කියන හැඟීම උපදවා ගන්න ඕනේ. හරි කාරණා පහෙන් එකක් හරි අල්ල ගන්නවා. ඒ වගේ හැම අංගයක්ම පිරිස්සනකොට තමන්ට පිළිකුලයි කියන හැඟීම උපදින්න ඕනේ බැරි වෙලාවකවත් අංග පහම ඒ කියන්නේ ආකාර පහම මෙනෙහි කරනකොටත් පිළිකුල උපදින්නේ නැති එක වස්තුවක් හරි තිබුණා තිබ්බත් මොකද කරන්න ඕනේ ඒකත් එක්ක මැරෙන්න ඕනේ මොකද කරන්න ඕනේ ඊළඟ එකට යනවා මොකද ඊළඟ එක පිළිකුල් කියලා දැන් අපිට දත පිළිකුල් කියලා ඉපදුන් නැති වුණාට විදුරු මාස නැත්නම් මස් පිළිකුල් ලේ පිළිකුල් කෙළ පිළිකුල් තෙම පිළිකුල් කියලා දැනනවා නම් ඒක ඇතුලේ තමයි දත තියෙන්නේ ඒකේ පිළිකුල් උපදවා ගන්න පුළුවන් හරිද එහෙනම් මුළු ශරීරයේම එකක් කොට පිළිකුලයි කියලා අදහසක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා ලේසියෙන්ම මේක નિවර්ධව කරන කෙනාට ඊට පස්සේ මොකද කරන්නේ අනිත් අයගේ ශරීර කියලා ගන්නවා අනිත් අයගේ ශරීරවලදීත් පරිස්සම් වෙන්න ඕන සමහර අය මෙහෙම කියනවා මගේ දැන් රාගයෙන් වගේ දේවල් වලින් උපාදානය වෙච්ච ශරීර වර්ගයක් තියෙනවා ආන්ගේ ශරීරවල කෙස් ලොම් නිය ආදී කිව්වට පිළිකුළු උපදින්නේ නැති වෙන්න පුළුවන් එතකොට මොකද කරන්න ඕනේ ආයෙනම් ඒ පහ ඔහොම තියන්න පොඩ්ඩක් ආයෙව තාම කල්යාණේ වගේ මට පේන්නේ නේද ආන් ඉතින් ටික ගන්නවා මොනවද කෙස් ලොම් නියදත් සම් මස් නහර ඇට ඇට මිදුළු ආදී මොව ගත්තාම අරවත් එක හරි ගස්ස ගන්න පුළුවන් කොහොම හරි මෙනෙහි කර කර තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මේක මෙනෙහි කරන්න ඕනේ හරිද මෙනෙහි කරපුවාම මොකද වෙන්නේ කියලා බලන්න දැන් කෙනෙක්ගේ ශරීරය මොනවා හරි දෙයක් දිහා අපි මේ ලෝකේ බලපුවාම අපිට නොයේකුත් සංඥා ඇති වෙනවා හරිද නොයේකුත් සංඥා ඇති වෙනවා ඔක්කොම සංඥා ටික එතන තියෙනවද ඒ ඒ රූපයට අදාළව කියලා බැලුවොත් පස්සේ අපිට තේරෙනවා එහෙම නැහැ හැම සංඥාවක් මෙතන නැහැ දැන් එක එකව දැක්කහම එක එක කෙනාට එක එක විදිහ. උන් දැන් මම පවන්නත් පෙන්නනවා. හරිද? උන් දැන් මේක පෙන්නවා. හරිද? පෙන්නන පහ දැන් ඉතින් මේක දැක්කනේ අපි. දැක්කහම මම දැන් පැත්තකින් තිබ්බා. හරිද? තියලා අහන මොනවද දැක්කේ? දැන් කියනවනේ බෝඩරයක් තිබ්බා. සුදු පාටයි මිටක් තිබ්බා එහෙම කියලා. මං අහනවා එන කීයක් තිබ්බද කියලා. මේක එන කීයක් තිබ්බද කියලා අහනවා. හරිද දැන් කිය ඒක පේන්නේ නැහැ කියලා නෑ ඒක පේනවා ඕම් බලන්න ඊළඟ සැරේ දැන් මොකද වෙන්නේ දැන් මං ඇහුවනේ අන කීයක් තියෙනවද කියලා දැන් මම මේක උස්සනකොට මොකද වෙන්නේ අන්න බලන්න සමහර වස්තුවල සමහර දේවල් දැක්කට අරමුණු වෙන්නේ නැහැ කවුරු හරි අරමුණු කරන්න පුරුදු කරොත් නේද නා ඒක තමයි ඇති නේද අන්න බලන්න අරමුණු වෙන විදිහට හැමදේම අරමුණු වෙන්නේ නැහැ අපිට දකින දකින එකක නමුත් අරමුණු වෙන විදිහට හදන්න පුළුවන් අපේ මනස හරි එහෙනම්
දැනට අපිට මෙහෙම බලපුවාම මේ වස්තුවක් දිහා රූපයක් දිහා ඇති වෙන්නේ නැති හැඟීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා මේ බලන්න මම මේක අපි මේක තවත් උදාහරණයකින් කතා කරමු එතකොට ලේසි තේරුම් ගන්න මම මේ කටට කියනවා දැන් ඔහොම ඉන්න ගමන් කකුලේ මාපට ගිල්ල පොඩ්ඩක් මතක් කරන්න කියලා හන් දැන් අපි කකුලේ මාපට ගිල්ල මතක් කරනවා මොනවද මතක් වෙන්නේ නියපොත්තක් තියෙනවා හමක් තියෙනවා හමයි නියපොත්තයි මතක් වෙනවා නේද අඟල් තුන් කාලක් විතර එස්ලොම්බට කෑල්ලක් වගේ කෑල්ලක් මතක් වෙනවා නේ මං කියනවා රිජිපෝම් පෙට්ටියක දාපු බත් ගෙඩියක් මතක් කරන්න කියලා මොනවද මතක් වෙන්නේ බත් හා වෑංජන නේද හා දැන් බලන්න ඔය දෙකේ වෙනසක් නැද්ද කියලා හරිද රිජිපෝම් පෙට්ටියේ දාපු බත් ගෙඩියක් මතක් කරන්න කියනකොට මතක් වුණේ මේ බත් ගෙඩියේ පිට නෙවෙයි ඇතුළත නේද මාපට ගිල්ල මතක් කරන්න කිව්වම ඇයි කිව්වේ නැත්තේ මස්ලේ කටු කියලා ඇයි මාපට ගිල්ල මස්ලේ කටු නැද්ද ඇයි කිව්වේ නැත්තේ අරමුණුනේ නෑ එතකොට කියනවා පේන්නේ නෑනේ එහෙම අහපු ගමම කියනවා ඒවා පේන්නේ නෑනේ හැමදුරනේ ඒකින්ද මතක් වෙන්නේ හැබැයි ඍජු පොම් පෙට්ටිය දාපු බත් ගෙඩිය මතක් කරන්න කිව්වම මතක් වෙන්න ඕන මොනවද ඍජු පොම් රිජ්බෝම් පෙට්ටිය මතක් වෙන්න ඕනේ නේද මොනවද මතක් වුනේ රිජ්බෝම් පැත්තක තියෙද්දි පේන්නේ නැති ඇතුළයි මතක් වුනේ නේද ඇයි ඇයි එහෙනම් මේ ඇතුළද පිටද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ බලන්න අනුරාධපුරයේ කියනකොට මොනවද මතක් වෙන්නේ ඇයි බස් ස්ටෑන්ඩ් එකක් නැද්ද රුවන්වැලිසෑය විතර තියෙන්නේ නේද මොකද අපිට යම් තැනක් අරමුණු වෙනකොට එතන තියෙන ඒවායින් අපිට අරමුණු වෙන්නේ යම් විශාල දෙයක් අරමුණු වෙනකොට අරමුණු වෙන්නේ වැඩියෙන් ආශ්‍රය කරපු දේවල්. එතෙන්ට අදාළ වැඩියෙන් අපේ මනසින් ආශ්‍රය කරපු දේ තමයි අරමුණු වෙන්නේ. හරිද? වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන අනුරාධපුර බස් ස්ටෑන්ඩ් එකද නැත්නම් රුවන්වැලිසෑයද? රුවන්වැලිසෑය. නේද? වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන ලේමස් කටුද හමනියද හමනිය වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන කියන්නේ වැඩියෙන් අපි දැකලා තියෙනවා වැඩියෙන් කතා කරලා තියෙනවා වැඩියෙන් පෙනිලා තියෙනවා නේද හා වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන ඍජුපෝම්ද බද්ද වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ අපි බත් එහෙනම් දැන් තේරෙනවද අපි හිතා හිටියේ මේ පේන දේවල් තමයි අරමුණු වෙන්නේ කියලා නෑ නෑ වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ බත් හරි එහෙනම් කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනකොට අපි මොකද කරේ ඒ විදිහට කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු සටහන් එහෙම හොයන්න කියලා දැන් ඇස් දෙක පියාගෙන මොකද කරේ මස් කියනකොට මං කිව්වා මෙතන මස් ආශ්‍රය කරන්න කියලා නේද මෙහෙට හිත යොමුලා මෙහෙ මස් ආශ්‍රය කරන්න කිව්වා අත්වලට හිත යවලා අස්වල මස් ආශ්‍රය කරන්න කියන්නේ ඒක මනසින් පිරික්සනවා මේ හැඩයට ඇත්තේ කියලා දැන් වෙනදා වගේ නෙමෙයි මොකද කරන්නේ මේ ශරීරේ පුරාවට මස්වල සටහන පිහිටි තැන වර්ණ ගන්ධ ආශ්‍රය කරනවද නැද්ද ආශ්‍රය කරනවා මේ කරන්නේ හරිද එහෙනම් එන්නේ එහෙම භාවනාව කරපු කෙනෙක්ගෙන් මං අහනවා මාපිට ගිල්ල මතක් කරලා කියන්නේ මොනවද මතක් වුනේ කියලා. එයා මොකද කියන්නේ? හම කියලාත් කියනවා, නිය කියලාත් කියනවා, මස් කියලාත් කියනවා. නේද මං කිව්වේ නෑ නමාපට ගිල්ල පිටපොත්ත මෙනෙහි කරන්න කියලා නෙවෙයි නිකේ මාපිට කියන්නේ කටු කියලාත් කියනවා, ලේ කියලාත් කියනවා. එයාට ඒව අරමුණු වෙනවා. ආන් එහෙම අරමුණු වෙන ගානට මේ සිත සකස් කළ යුතු වෙනවා. හරිද? එහෙම අරමුණු වෙන ස්වභාවය එනකම් මේක මෙනෙහි කර කර හදන්න ඕන. එහෙම අරමුණු වෙන ස්වභාවය එනතුරු හදන්න ඕන. හරිද? දැන් හැදුවා. ඒකෙන් දැන් තේරෙනවද? එහෙම නිබඳව මෙනෙහි කරොත් එහෙම අරමුණු වෙන ගානට වැඩියෙන් ආශ්‍රය කරොත් භාවිත බහුලීකృత කරොත් හරිද? බහුලව භාවිතාව කරොත් ඒ ක්‍රියාව සිද්ධ කළොත් කාලයකදීම ශරීරයක් දකින්නකොට මස් මතක් වෙන මස් අරමුණු වෙන
ගානට අපේ මනස සකස් කළ හැකිද නැද්ද? හැකිමද නැද්ද? හැකිම මයන් දැම්මද? හැකිමයි. හා හැකිමයි. ආය හන්ඩ ඕනේ නැනේ මං කිව්ව හින්දාද කියන්නේ? නෑ 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 නෑ. දැන් ඒ ප්‍රශ්නේ ඕනේ නෑ. නේද? දැන් ඒ ක්‍රමයට තමයි යන්නේ. හරි එහෙනම් හැකිමයි. හා. මේ බලන්න දැන් වෙන වැඩේ. මං කාට හරි කියනවා ගිහිල්ලා මස්කිලෝ ලේ බහින මස්කිලෝ 15ක් විතර අරන් එන්න කියලා දැන් මෙතෙන්ට. හරිද? මේක අරගෙන ආවට පස්සේ මං කියනවා මේකෙන් ඔය ලේ වැක්කිරෙන්නේ නැති වෙන හොඳට ඉටියෝලයකින් ඔතන්න කියලා. ඔතන්න කියලා ඝනකම් රෙද්දකින් මේ මස්කිලෝ 15 වහනවා මේ මේසුලින් තියලා. දැන් මේක පේන්නේ නැහැ. ගඳත් නැහැ, ලේ බහින්නේ ඔය ඉස්සරහා බලන් හිටිය කෙනෙකුට මම ඇවිල්ලා කියනවා මේක උඩින් මේ රෙදි කෑල්ල උඩින් පිරිමදින්න කියලා. හරි. මොන වගේ අදහසක් ඒද? සැපයි, සුවයි, සුන්දරයි, මధుරයි කියලා අදහසක් ඒද? ඇයි? ඒක කැමැත්තෙන් කරයිද අකමැත්තෙන් කරයිද? අකමැත්තෙන් කරන්නේ. එහෙමද? ඇයි? ආයේ මස්සින්ද? ඉතින් මේ රෙදි කෑල්ලක්නේ පිරිමදින්නේ. දන්නවා. දන්නවා කියන්නේ මොකද්ද? හරි. හැංගීම තියෙනවා. මොකද්ද හැංගීම? මුඩින් පිරිමදිනකොට යට තියෙන්නේ මස් කියන සංඥාව තියෙනවා. ඒ සංඥාව තියෙන හින්දා මෙයා කියනවා ඒක හරි අප්‍රසන්න වැඩක්. ඒක හරි පිළිකුල් වැඩක් කියලා කියනවා. එහෙම නේද? එතකොට මුණුපුරාගේ ඔළුව අත ගන්නවා ශරීරය පිරිබඳිනවා සුවයි සුන්දරයි මధుරයි කියලා. මොකද ඒ වැඩේ? මස් සංඥා වෙනවා ඔන්න. හරිද? එහෙනම් වැඩේ ගොඩද නැද්ද? තේරෙනවද? මේ ලෝකයේ තියෙන රෞද්‍ර ගෝර චණ්ඩ කටුක රාගය කියන එක අයින් කරන්න පුළුවන් දෙයක් නේද? හැබැයි මෙහෙමයි. හරි. අකුසලය ඉස්මතු වුණොත් ඔන්න ඔය කුසලය ඔකට කියන කුසල හැඟීමක්. අලෝභ, අද්වේෂ, අමෝහ ඇති වෙන හැඟීමක් කියලා. මේ ඇත්තන්ට මතකද කාට හරි බයින්ඩ් ඕන කියලා හිතන වෙලාවකට අපිට ඒත් එක්කම හිතනවා නෑ මං යාර බයින් නෑ කියලා. ආය හිතනවා නෑ බයින්ඩමයි තියෙන්නේ කියලා. ආය හිතනවා නෑ ඕන නෑ කියලා. ආයතන බයින්න ඕන කියලා. කෝකද ක්‍රියාත්මක වෙන්නේ? ප්‍රබල හැඟීමයි ක්‍රියාත්මක වෙන්නේ නේද? දුබල හැඟීම් යට වෙනවා, ප්‍රබල හැඟීම් ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඔය මේ ශරීරවල මස් තියෙනවාය කියන සටහන දුබල නම් සංසාරගත රාගයේ ඉදිරියේ ආයසරයක් මොකද වෙන්නේ? ටික වෙලාවකට හරි යට යනවා. හරි. යට ගිහිල්ලා ඒ වෙලාවට ඒවා මතක් වෙන්නෙම නෑ. මතක් වෙන්නෙම නෑ. හරි. මතක් වෙන්නෙම නෑ. ආය පසුව අර රාග හැඟීම පහ වුණාට පස්සේ හොඳට මතක් වෙන්න පටන් ගන්නවා. හරිද? එහෙනම් මේ දැන් අපි ඇති කරගත්තේ නුවණක්. ඒ නුවණ පිළිබඳ වූ සිහිය අකුසලයේ හැමුවේ ආය නැති වෙනවා. ආය නැති වෙනවා. එන්නේ ඒක එක සැරයක්වත් නැති වෙන්නේ නැති වෙන්න පවත් ගන්න නම් මොකද කරන්න ඕන? මේ දැන් ඇති වෙච්ච මේක පිළිකුලයි, මේකේ මස් තියෙනවා, මේකේ ලේ තියෙනවා, කටු තියෙනවා කියන හැඟීම ප්‍රබල කරගන්න ඕන. හැඟීමක් ප්‍රබල කරගන්න මොකද කරන්න ඕන? නැවත 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 මෙනෙහි කරන්න ඕන. එහෙනම් වැඩියෙන් 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 මෙනෙහි කරලා සංසාරයේ මෙනෙහි කරපු වාර ගානක් තියෙනවා ශරීර පිළිබඳව නේද? ආන් ඒවා හින්දා ප්‍රබල රාගයක් නැగిලා එනවා. ඒක යට වෙන විදිහට මේක මෙනෙහි කරලා තියාගන්න ඕනේ. හරිද? මේක මේ කාලෙදි මෙනෙහි කරා, ඊළඟ කාලෙදි කාලෙකදි මේක මෙනෙහි කරන අඩු වෙනකොට මොකද වෙන්නේ? ආයාරක ඉස්මතු වෙලා එනවා. හරියට මෙන්න මේ වගේ. ඉතින් අපේ හිතේ ක්‍රියාකාරීත්වය අපිම දැනගෙන කටයුතු කරන්න ඕන. ඔන්න කෙනෙකුට මම ආදරය කරනවා. දැන් කාවද වැඩිපුර මතක් වෙන්නේ? ආදරය කරන එක නම මතක් වෙනවා. හරිද? දැන් ටික දවසක් ගිහින් මම වෙන කෙනෙකුට ආදරය කරන්න පටන් ගන්නවා. අරයාගේ ආදරය තියෙද්දිම වෙන කෙනෙකුට තදින්ම ආදරය කරන්න පටන් ගත්තා. හරි.
දැන් කවද මතක් වෙන්නේ? දැන් අරයා අරයා මතක් වෙන්නේ. කලින් කලින් ආදරය කරපු එකේ නම මතක් වෙන්නේ. දැන් මේ අලුත් එක්ක නම මතක් වෙන්නේ. ඉතින් අරයා ඇවිල්ලා කතා කරත් වැඩි නෑ ගාණක් නෑ ඔහේ ඉන්නවා. නේද? දැන් ටික දවසකින්ම අලුත් ආදරය බිඳෙනවා. මොකක් හරි එකක් වෙලා. බිඳිලා එයාව දැන් ආශ්‍රය කරන්න නැතු වෙනවා. එයාගෙන ආදරේ උපදින්න නැතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආන් අර පරණ ඒවා ආයෙත් පටන් ගන්න. ඒක මේ අපේ හිතේ ස්වභාවය. එහෙම නේද? අපේ හිතේ ස්වභාවය. අපි මේ ඇත්ත කතා කරන්නේ. මේක තේරුම් ගන්න මේ කතා කරන්නේ නේද? ඒ වගේ සංසාරගත අසුබය සුබ සුබ හැඟීම් නැగి 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 තිබුණා. දැන් මට අලුත් එකක් හම්බුණා අසුබය. මම මේක හොඳට 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 වර්ධනය කරා. දැන් මොකද වෙන්නේ? අරක එන්නේ නැතුව තියෙනවා. දැන් කම්මැලි හිතලා මේක අඩු කරලා. අඩු වෙනකොට ආයෙ මොකද වෙන්නේ? ආන් අර කාය ප්‍රසිප්තුලා යනවා. හරිද? ඒකින්ද මේ සිහිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පවත්ව ගන්න කියලා. හරිද? හැබැයි බය වෙන්න දෙයක් නැහැ. හරිද? ටික දවසකින් අපි හිතමු කර දැන් කලින් ආදරය කරපු එක්කෙනා දෙවෙනි ආදරය කරපු එක්කෙනා කියලා. හැබැයි මම කලින් ආදරය කරපු කෙනා ගැන දැනගන්නවා එයා ඉතාම අසත්පුරුෂ ගණ්ඩම දෙයක් නැති වැඩක්ම නැති කෙනෙක් කියලා දැනගන්නවා. හරිද? ඒක ප්‍රත්‍යක්ෂවම දැනගත්තා. හරි. දැන් දෙවෙනි එක්කෙනාගේ ආදරය දැන් අඩු වෙගෙන යනවා. දැන් මොකද වෙන්නේ? අරකේනවද? අරකේනවද? නෑ මේක අඩු වුණත් අරකෙන්නේ නෑ. ඇයි ඒ? ඒකේ ඇත්ත తত্ত্বය දැනගත්ත හින්දා. ඒ වගේ මෙන්න මේ ශරීරයේ ඇත්ත తত্ত্বය අවබෝධ කරොත් ඒ කියන්නේ ඔය කමඨහනේ අන්තිමට තියෙන මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා. ඒ කියන්නේ ඔය කමඨහන කරගෙන ගිහිල්ලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ශරීරය අවබෝධ කරාද ඒක පිළිබඳ ආය තද කර කර ඉන්න දෙයක් නැහැ. එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි. ඒ කියන්නේ අවසානයක් තියෙනවා. මේක හැමදාම මේක බහුලීකృత කර ඉන්න වෙන දෙයක් නෑ. හැබැයි අර තත්ත්වෙට පත් වෙන තුරු මේක කළ යුතු තියෙනවා. ඒක නම් මේක අහුවස කිරීමක් නැති කිරීමක් තියෙනවා. හරි. ඉතින් කමටහන ගැන අපි තව තව ටිකක් විමසිලිමත් සාකච්ඡා කරමු. මේ කතා කරන්න තියෙන දේවල් මම ආයෙ පැහැදිලි කරන්නම්. ওই ටික තමයි මූලික වශයෙන් මට මතක් කරන්න තියෙන්නේ. හොඳයි. ඊටාම පුංචි විවේකයක් අරගෙන ඉමු. විනාඩි 5ක 10ක විතර වගේ. ඊටාම කෙටි විවේකයක් ගන්න. හොඳයි. දැන් අපි මේ කමඨහන ගැන සාකච්ඡා කරා. සාකච්ඡා කරනකොට දැන් අපිට තේරෙනවා අපේ සංඥාවයි සකස් වෙන්නේ කියලා. නේද? සංඥාව සකස් වෙන්නේ මොකද්ද? සුභ වශයෙන් තිබ්බ සංඥාව අසුභ වශයෙන් දකින්න පුරුදු වෙනවා. අපේ හිත අරමුණු කරනවා. දැන් මෙහෙමනේ. අපි කවුරු හරි පුද්ගලයෙක්ගේ නමක් කියනවා. අපි ඔක්කොම දන්න ජනප්‍රිය පුද්ගලයෙක්ගේ නමක් කියනවා. එහෙම නමක් කිව්වහම එක එක්කෙනාට ඇති වෙන්නේ එයා හොඳයි කියලා අදහසත් ඇති වෙනවා, හොඳ නෑ කියලා අදහසුත් ඇති වෙනවා. හොඳයි කියලා අදහසුත් ඇති වෙනවා, හොඳ නෑ කියලා අදහසුත් ඇති වෙනවා. සමහර කට්ටිය කියනවා හොඳ නෑ කියලා. සමහර කට්ටිය කියනවා එයා හොඳයි කියලා. සමහර අයට එයාව මධ්‍යස්ථයි. එහෙමනේ නේද? එහෙම වෙන්නේ කොහොමද? හොඳයි, එයා හොඳයි කියලා දේවල් අතීතයේ දැනගෙන හිටි ඊටිය අයට එයා හොඳයි කියලා අදහසක් ඇති වෙනවා. එයාගේ හොඳ නැති දේවල් වැඩියෙන් ආශ්‍රය කරලා තිබ්බ අයට එයා හොඳ නෑ කියලා අදහසක් ඇති වෙනවා. ආශ්‍රය කරලා තියෙන හැටියට නේද හැඟීම උපදින්නේ? නේද? හරි. සුභ වශයෙන් ආශ්‍රය කරපු අයට ශරීර මේ ශරීර පිළිබඳ ගොඩාක් සුභ හැඟීම් ඇති වෙනවා. ඒකයි සමහර ඇත්තන්ට මම කිව්වේ වයසට යෑම කියන එක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. නේද? මේ මෙනෙහි කිරීම බහුල වෙනකොට රාගය මුල් කරගෙන කෙනෙක්ගේ මෙනෙහි කිරීම බහුල වුණොත් රාගය වැඩි වෙනවා. හරි. එතකොට අපි පරිණත වෙන්න වයස මුහුකුරා යන්න සමහර ඇත්තෝ රාගය අනුව මෙනෙහි කිරීම බහුල කරගන්නවා. ඒකෙන් දයාලට ඒක අඩුවක් වෙන්නේ නැහැ. නේද? ඒක යාගේ වැරද්දද? නැහැ, ඒක යාගේ වැරද්දා නෙවෙයි. එයා ඒ මෙනෙහි කිරීම නිකෙරිච්ච හින්දා එයාට මේ වෙනකොට දරා ගන්න බැරි ස්වභාවයන් ඇති වෙනවා. එතකොට මෙනෙහි කිරීම සිදු කිරීමෙන් අසුභ මෙනෙහි කිරීම සිද්ධ වුණොත් එහෙම
නේද? එයාට එන්නේ අසුභය කියේ. ලෝකයක් ඉස්සරහා දැන් නේද? දැන් දැක්කනේ සමහර අයට වෙච්ච දේවල් ඒවා ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නේද? ලෝකයක් ඉස්සරහා දැන් ලංකාවේ සමහර ගායකයෝ නේද? එතකොට මම මේක ගන්න කියන්නේ නින්දා කරන්න නෙවෙයි උදාහරණයක් විදිහට. උදාහරණයක් ගත්තොත් එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ තමන්ගේ දුවටත් වැඩිය පහළ වයස තියෙන කෙනෙක් පිළිබඳව එයාට එවැනි සිතුවිල්ලක් ඇති වෙලා ඒක ලෝකය හමුවේ කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ලෝකය හමුවේ ඒක ඉස්සරහට දාලා ඕන දෙයක් උණු දෙන් කියලා කටයුතු කරන තමන් එයා කීර්තිමත් පුද්ගලයෙක් නේද? ප්‍රශංසනීය පුද්ගලයෙක් ලෝකයට ආදර්ශයක් දුන්න කෙනෙක් හොඳ කෙනෙක් මේ ඔක්කොටම අභිභවා වෙනත් හැඟීමක් එන්නේ ඇයි සුබ වශයෙන් මෙනෙහි කිරීම බහුල වුණා. එතකොට අනිත් මොකක්වත් පේන්නේ නැහැ. ඊටාම තද අන්ධභාවයකට යනවා. ඒ වගේම තමයි ඒ ස්ත්‍රිය ගත්තහමත් නේද? එතුමියටත් එහෙමයි. මේක මහා නින්දාවක්, මේක මහා කැලලක්, මේක මහා විනාශයක් කියලා තමන්ට මහා නින්දාවක් සිද්ධ වෙන්නේ කියලා මුකුත් දැනෙන්නේ නැහැ නේද? ඒ මොකද ඉතින් අපි මේ මේවෙන් තේරුම් ගත යුතු තියෙන්නේ මේක සිද්ධියක් මේ සිද්ධ වෙන්නේ. ඒ සිද්ධිය කොයි පැත්තට කැරකෙනවද කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හරි. ඉතින් ඒ තමයි සුබ වෙනෙහි කිරීම. සුබ වශයෙන් මෙනෙහි කිරීම. සුබ වශයෙන් මෙනෙහි කිරීම. ඉතින් මේ தත්ත්වය තේරුම් ගත්ත අය මේ වැරද්ද දැනගන්නවා ඉස්සෙල්ලා. දැනගත්ත ගමන් ප්‍රශ්න විසඳෙනවද? දැන් මං අසුබය ගැන බොහෝ දේවල් කිව්වා. දැනගත්ත ගමන් ප්‍රශ්න විසඳලාද? නෑ. කලණ්ඩ ඕන දෙයක් මේකේ තියෙන ආදීනව හොඳට තේරුණාම මේකෙන් අයින් වීමෙන් තිබෙන ආනිසංශ මෙනෙහි කරපුවාම තමන්ට කරන්න අවශ්‍යතාවය ඇති වෙනවා. ඒකින්ද කල යුතු දෙයක් තියෙනවා. තවත් පුංචි කුකුස් තියෙන්න පුළුවන්, සැක තියෙන්න පුළුවන්. ආන් ඒකින්ද ඒවා අපි අයින් කරගන්න ඕනේ. හරිද? දැන් කෙනෙක් දකින්නකොටම අසුබ හැඟීමක් ඇති වෙනවා. කෙනෙක් එතකොට ඒ කියන්නේ දැන් මගේ දිහා බලපුවාම මස් විනිවිද පේන්න ඕනේ. හරි. කට විනිවිද පේන්න ඕනේ. දැන් කොණ්ඩෙත් නැහනේ නේද? නිකමට එක සැරයක් හරි මේ ඔලු කට්ටක් තියනවා කියලා හැම හිතුණාද? දැන් කිව්වට පස්සේ ප්‍රකටද නැද්ද? දැන් මේ hina වෙනකොට එහෙම දත් ටිකත් එක්ක නේද? හොඳට ප්‍රකටද නැද්ද දැන් ඔලු කට්ට එක පාටම? ආ ඔලු කට්ට පිළිබඳ සංඥාවක් ඔහෙට ගන්න පුළුවන්. නමුත් ඒක දැන් කිව්වට පස්සේ යුනේ නේද? එහෙනම් මේ ඇත්තටම මෙතන ඔලු කට්ටක් තියනවද නැද්ද? ඇත්තටම මෙතන පිළිකුල් කටයුතු දස් සෙට් එකක් කෙල සෙම සොටු තියෙනවා. කෙනෙක් හිතයි ඕක හරි කරදරයක්නේ හැමදෙරෝනේ. අපි සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට පාර යනකොට මිනිස්සු දකින්නට වැඩිය අර විදිය වුණහම අප්‍රසන්න හිතෙයි. පිළිකුල් හිතෙයි. වමන යන්න දෙයක් දන්නේ නැහැ. හරිද? අසුබ හැඟීම කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේක එහෙම වෙන්නේ නැහැ කියලා මම ඔප්පු කරලා පෙන්නන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශරීරය සහ අනුන්ගේ ශරීරය කියන දෙකම මෙනෙහි කරන්න කිව්වා නේද? හරි. මේ බලන්න. ඔන්න අපි පාර බස් එකේ යනවා. හරි දෙන්න තුන් දිනක එකතු වෙලා බස් එකේ යනවා. අඳුරන්නේ නැති කෙනෙක් තමයි ළඟ ඉන්නේ. හරි දරුවෙක් නෙවෙයි. හරි. මෙයාට මොකද කරන්නේ? එක පාරටම ඔක්කාරයක් ඇවිල්ලා වමන යනවා. හරි. වමන ගිරද වමන කොට එතන සරයි ඒක නේද? ගඳයි සරයි පිළිකුලයි. හරිද? දැන් මේක මහා පිළිකුලක් පිළ දැන් මෙහෙට වෙලා ඉන්නවා මෙහෙම කරගෙන ඉන්නකොට දැන් මේ පිළිකුල දිගින් දිගට වැඩි වුණොත් මොකද වෙන්නේ මේ පැත්තේ ඉන්න කෙනාට? ආය අටත් වමන යනවා. දැන් මොකද උනේ බලන්න. අර මහා පිළිකුල එකක් දැකලා, ඊටාම පිළිකුල එකක් දැකලා ඒ જાතියෙම එකක් මගේ කටෙන්ම ඇවිල්ලා එළියට නේද? අරකට අච්චර අප්‍රසන්නකමක් ගැටීමක් ඇති වුණේ ඇයි? එහෙම එකක් මෙතන තියෙනවා කියන සංඥාව තිබ්බේ නැති හින්දා. හරිද? මගේ ශරීරය කියලා මේ ශරීරයේ ඇත්ත తත්වය මෙනෙහි කරන කෙනාට එහා පැත්තකත් එක්ක තියෙන ගැටීම නැති වෙලා යනවා. හරිද? ගැටීම නැති වෙන්නේ තමන්ගේ ශරීරයේ ඒ જાතියම කියලා දැනෙන හින්දා, සංඥා තියෙන හින්දා. ඊළඟට අනුන්ගේ ශරීරය පිළිබඳ තියෙන ඇලීම නැති වෙලා යනවා. ඒක ගැන වෙනම මෙනෙහි කරපු හින්දා, බාහිර ශරීරය ගැන මෙනෙහි කරපු හින්දා. අන්තිමට ඕකත් එක්ක මොකද වෙන්නේ? දෙකම දෙපැත්තම අර අපි මෛත්‍රී භාවනාවේදී කිව්වා වගේ
සමානාත්මතාවයක් දැනෙන්න පටන් ගන්නවා. ශරීරයේ හින්දා මං උසස්ය සමහරට හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ මේ මම මේ මට වැඩිය ලස්සන කට්ටියකුත් ඉන්නවා, මට වැඩිය කැත කට්ටියකුත් ඉන්නවා කියලා පහතට දාලා හිතන ස්වභාවයක් තියෙනවා, ඉහළට දාලා හිතන ස්වභාවයක් තියෙනවා වෙන කට්ටිය. අන්න ඒක මොකද වෙන්නේ? සමාන වෙනවා. ඔක්කොම එකයි. ඔක්කොම එකයි කියන තැනට එනවා. ඔතෙන්ට ආවොත් මං අහනවා කුලමල ජාති ආදි ගෝත්‍ර එක 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 මේ ශරීර හින්දා වෙන් කරගත්ත දේවල් ඉතුරු වෙයිද නේද? ඉතුරු වෙයිද? නැහැ. ඉතුරු දන්නේ නැහැ නේද? කොහේ හිටියත් විවාහයකට එහෙම ලෑස්ති වුණාම මොකද අපේ අම්මලා එහෙම කරන්නේ? කෝකටත් හොයලා බලන්න. කෝකටත් ඉතින් හොඳයි නෝ මොනවා කිව්වා කියලා කියනවද නැද්ද? තාමත් එහෙමද නැද්ද? ලැජ්ජාව කියන එක නේද? උපාසක බණ මඩුවට ගිලා කේසාලෝමානකා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිජ්ජන් කී කිය ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා වෙන වැඩක්. ඒ මොකද සිහිය මදි හින්දායි. හරිද? අපේ උපාසකම්ම තමයි හරිද මේ අභිමානය එළියට අර යන්න ඕන කෙනා. වයසයි කියලා නෑ. හරිද? ගිහිල්ලා දරුවෝ ඉස්සරහා තරුණයෙක් වගේ තරුණියක් වගේ කෙලින් කතා කරන්න ඕනේ. මොන කුලමලද? ඇදලා දානවා ඔක්කොම අහකට දැන්. හරිද? එහෙම කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොනවද ශාස්ත්‍ර පිටපස්සේ දුවන්නේ? මොනවද දෙයිය පිටපස්සේ දුවන්නේ? එහෙම වයසක අම්මා වුණාට එහෙම කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඉදිරියට. එතකොට තමයි අර තරුණ කට්ටියට නේද? ඒ නිවැරදි දෙයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ඇති වෙන්නේ එතකොටයි. අද මොකද වෙලා තියෙන ලංකාවේ? අනාවැකි පිස්සු හොඳටම පිස්සු අන්නර කියලා පොල් ගහනවා කට්ටිය. මේ තව කට්ටිය මේ කරන්න දේවල් ඕන තරම් තියෙනවා. අපරාධය නැති එක පොල්. හරිද? ඒ විතරක්ද? මම හැමදාම මතක් කරන්නේ සාමාන්‍ය පෙර ළමයින්ට මේ ගිය අවුරුද්දේ විෂයන් 10ට නැකත් 10ක් නැකත් 10ක් විෂයන් 10ට ළමයින්ට එළියට බහින්න පිස්සු එන්න හොඳටම පිස්සු වැඩි වෙගෙන එන්න එපාර. ඒ මොකද ධර්මයෙන් පිටට යන්න ඒකමයි වෙන්නේ. හරිද? වෙනත් දේවල් වල තදින් එල්බ ගන්නවා. ඉතින් මේවා හරි ලොකු ප්‍රශ්න බවට පත් වෙලා තින්නේ. මේ ධර්මයෙන් ලබාගත හැකි පැහැදිලි මනස සකස් කරන වැඩපිළිවෙලට චුට්ටක්වත් ගෞරවයක් දක්වන්නේ බොරුව කරන්නේ වැඩිපුර දෙනා කරන්නේ බොරුව. හරි, හොඳයි. ඊළඟට දැන් තවත් ප්‍රශ්නයක් එනවා. දැන් ඔය ඒ ප්‍රශ්නේ හරිනේද? දැන් එතකොට නේද මට එහෙම එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මෙහෙම බලපුවම සෙම කෙල සොටු මතක් වෙනවා තමයි, ඒ උනට ගැටෙන්නේ නැහැ. සෙම කෙල සොටු ආදී මතක් වෙන හින්දා ඇලෙන්නේ නැහැ. තමන්ගේ ශරීරයේත් ඒ බව තියෙන සංඥාව තියෙන හින්දා ගැටෙන්නේ නැහැ. අවිජ්ජා දොමනසං. හරිද? ඔක භාවනාවේදීත් එහෙමයි. භාවනාවේදී මම කරපු දේ තමයි බාහිර පරිසරයේදී ඇප්ලයි වෙන්නේ ඒකට. හරිද? මෙතෙන්දි කරන දේ තමයි එතෙන්දි යෙදෙන්නේ. හරි, නැතුව එතන වෙන ජීවිතයක් භාවනාව වෙන ජීවිතයක් නෙමෙයි. භාවනාවේදී මං කරේ නේද මේක සූදානම් කරා. මොකටද? රවුම් ගහන්න යන්න සූදානම් කරගත්තා. මේක සූදානම් කරන්නේ නැතුව රවුමේ ගිහිල්ලා තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇති වුනේ. පුහුණු කරන්නේ නැතුව ඉගිලෙන්න ගියා නේද? තමන්ගේ සීමාව දන්නේ නැතුව ඉගිලෙන්න ගිහිල්ලා නොයේකුත් ප්‍රශ්න ඇති කරන් ආවේ. දැන් මම මොකද කරලා තියෙන්නේ? රවුම් යන්න පුළුවන් විදිහට හදාගත්තා මේ. දැන් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව යන්න පුළුවන්. මෛත්‍රියත් එහෙමයි. අසුබයත් එහෙමයි. මරණයත් එහෙමයි. මේ කරන්නේ අපි ලෝකයට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න හිත පුහුණු කිරීමක් මේ කරන්නේ. හරිද? හොඳයි. දැන් ඊළඟට තදින්ම දැන්න ඊළඟ ප්‍රශ්නේ. මේකට නැති මහා අන්තිම නින්දාකාරී උත්තරයක් තමයි තියෙන්නේ. හැබැයි මගේ උත්තරයක් නෙවෙයි හින්දා ප්‍රශ්නයක් නෑ. හරිද? සමහර අයට මෙහෙම හිතෙනවා, මං කොච්චර පිළිකුලයි කියලා මේ ශරීරයේ හිතුවත්, බුදුරජාණන් වහන්සේ කොහොම කියලා තිබ්බත්. හරිද? ඇත්තම තත්ත්වය නම් මේකනේ. කී දෙනෙක් නම් මගේ ශරීරය සුවයි, සුන්දරයි, ප්‍රියයි, මధుරයි, දැකීමත් හොඳයි කියලා කියනවද? ප්‍රශංසා කරනවද මේ ශරීරයට? අන්න අය ප්‍රශංසා කරනවනේ. අන්න අය ලස්සනයි කියනවනේ. මං ඇඳුමක් ඇඳන් ගියාම හොප්පි හරි ලස්සනයි කියනවනේ. මගේ ශරීරයට ප්‍රීති වෙනවානේ.
මොකද කියන්නේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා අපි මෙතනදී අත්තම කතා කරගන්න බෑ කොහොමද? එහෙම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? එහෙම එකක් අපේ හිතට ගැටීමක් විදිහට එනවා. මේක කොච්චර කරත් මේක මෙහෙමයි කියලා. ඒ කියන්නේ මේ ශරීරය හොඳයි කියලා කියන්නේ අදහස් Tamanට වෙන අදහස මේක හොඳයි. ඒකෙන් ඔය ආඩම්බරය ඇති උනේ නේද? මේ මොකද? අන්න හරි මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව නිසායි එයාල එහෙම කියන්නේ. මොකද්ද අවිද්‍යාව කියලා බලමු. නොදන්නාකම හින්දා ඇතිවෙන සතුටක් එයාලට තියෙනවා. හරි? නොදන්නාකම හින්දා ඇතිවෙන සතුටක්. මොකද්ද මම ඒකට කියන උදාහරණේ? අර රත්තරන් මාලයක් තෑගි හම්බ වෙනවා එක්කෙනෙකුට. හරිද? තව එක්කෙනෙකුට හම්බ වෙනවා රත්තරන් නොවන හැබැයි රත්තරන් මාලේ වගේම මාලයක්. හොයාගන්න බෑ. බරක් තියෙනවා. හා දෙවෙනි එක්කෙනා හිතන්නේ මේක රත්තරන් මාලයක් කියලා. දැන් එයාට සතුට තියෙනවද නැද්ද? රත්තරන් මාලේ හම්බ වෙච්ච එක්කෙනාට වගේම සතුට තියෙනවා. රත්තරන් මාලේ හම්බ වෙච්ච එක්කෙනාට වගේම සතුට තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. දෙන්න මේක සතුටෙන් ඉන්නේ. හැබැයි දෙවෙනි එක්කෙනාගේ සතුට తాවකාලිකයි විතරක් නෙවෙයි ඉක්මනින් දුකට පත් වෙනවා. ඇයි ඒ? ඒක ටික දවසකින්ම රත්තරන් නොවන බව ප්‍රදර්ශනය කරනවා. නේද? එයා ඒකින්ද ඒ රත්තරන් නොවන බව ප්‍රදර්ශනය කරන තුරු අරකට කියන්නේ මොකක් කියලාද කියන්නේ? මොකක් කියලාද කියන්නේ? එහෙම නෙවෙයි කියලා දැනගන්න තුරු අරකට කියන්නේ එහෙනම් ඔන්න වැඩේ නේද? මතක තියාගන්න ඕන ආයෙම කියෙද්දි මතක තියාගන්න ඕනේ. ඒක වැරදීමක්. ඒක ලොකු වැරදීමක් කියලා වෙන කියට මේ ලෝකේ වචන නෑ. ඉතින් ඒකයි එහෙම කියන්නේ. ඒ වැගීමකින් කියන්නේ. හරි. එන්නේ එහෙම වැරදීමක් හින්දා උපදින සතුටක්. ඒක වැරදි මානසිකාරයක්. හරිද? මේක අපි නම් ඔහොම hinawe කතා කරා. බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කරලා තියෙන විදිහ කිව්වොත් තරහ වෙනවා කට්ටිය. මේකට කියන්නේ මොන සැපය කියලාද? මිල්හ සුඛය කියලා. මිල්හ සුඛය කියන්නේ අසුචි සැපය කියලා. මේ බලන්න මම පාර යනවා. ඒ කියන්නේ අසුචියෙන් ඇති කරගන්නා වූ සැපය කියලායි මේ කියන්නේ. මම උදේම නැගිටලා පාර යනකොට අසුචි ගොඩවල් දෙක තුනක් දකිනවා. මට මොකක්ද ඇති වෙන හැඟීම? අප්‍රසන්නයි, දුගඳයි, පිළිකුලයි කියලා ඇති වෙන අදහස. ඌරෙක් හෝ ඊරියක් හෝ ඌරු පැටියෙකුට මේ ගොඩ හම්බ වෙනවා. සැපයි, සුවයි, සුන්දරයි, මధుරයි, අද හොඳම දවස. උදේම හම්බුණා කියලා. ඒ මොන මානසිකත්වයේද? අනේ මන් දන්නේ මේ හාමුදුරු කියන ඒවාට උත්තර දෙන්න ගිහිල්ලා වෙන වැඩේ. මේ දැන් එක එක ඒවාට අපිට හිනහ යනවා නේද? ඔය අපිට හිනහ යන්නේ කවුරු ගැනද? ඒකටත් හිනහ යනවා එපා. අපි හිනහ වෙන්නේ කාටද? අපිටයි. අපිට අපි ගැන සිහිය එනකොට ඔහොම හිනහ යනවා නම් රහතන් වහන්සේට අපි ගැන කොහොම හිනහවත් නේද? ලෝකයේ ඇත්ත දැනගත්ත අයට මේ මුලාවටපත් වෙලා කරන විකාර විප්‍රකාරය දැකලා නේද කොහොම හිනහ යනවා ඇද්ද කියලා කල්පනා කරන්න ඕන මොහොතකට. හරිද? අපේ මානසිකත්වයයි මේ සම්පූර්ණ හේතුව. එහෙනම් සමහර අර වගේ මානසිකත්වයේ තියෙන ඇත්තෝ උද්දං පාදතල අදෝ කේසමත්තක තචපරියන්තම් පූරං කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ සම්පූර්ණ අසුචි කොට දැක සුවයි, සුන්දරයි, මధుරයි කියලා කියනවා. එතකොට ඒ කියන අය ගැන අපිට තියෙන්න ඕන මීම මොකද්ද? එයාට තියෙන්නේ මොන මානසිකත්වයද කියලා. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මටත් විඩෙන් විඩේ මේ මානසිකත්වයේ උපදිනව නේද කියලා නේද? උපදිනව නේද කියලා මේකෙන් අත මිදීමේ දැඩි හැඟීමක් උපදවා ගන්න ඕනේ. ඇයි මේකෙන් අත මිදීම කෙනෙකුට හිතේ ලොවේහි ලැබිය හැකි මහා සතුටක් මට නැති වෙනවනේ එතකොට කියලා.
මම ඔක්කොම කතා කරන්නේ ඇත්තටම මේක අයින් කරන්න අපේ හිත දක්වන පලිබෝධය අයින් කරන්නයි මම කියන්නේ මේ ඔක්කොම ටික කියන්නේ. හරිද මේව කතා කරේ නැත්නම් මේක බාගෙට කියලා නිකන් හිටියොත් වෙන්නේ මොකද්ද? මේක අයින් කරන්න මගේ හිත කැමති නැහැ. බාලගිරි දෝෂය වගේ කල් දානවා. හරි. අද නෙවෙයි හෙට. අද නෙවෙයි හෙට. අද නෙවෙයි හෙට. හරිද? අවුරුදු 80 දි කියන්නේ අද නෙවෙයි හෙට තමයි මම මේක අයින් කරන්නේ. හරි. ඒකද මේක තව තිබ්බ දෙන් කියලා වගේ හැඟීමක් තියෙනවා සාමාන්‍ය. තව තිබ්බ දෙන්. තව ටික දවසක් තිබ්බ දෙන්. හරි. අද මේක මේක මොකද ලොවේහි ඉපදී ලැබිය හැකි සතුට මට නැති වෙනවාය කියලා අදහසක් තියෙනවා. හරිද? එතකොට කමන්න නැහැ නේද? ඒ ලොවේහි ඉපදී මේ විඳිනා වූ සැපේ පිළිබඳ අපි පොඩ්ඩක් කෙලින්ම කතා කරමුද? නේද? ඒක කතා කරන්න ඕනේ. හොඳයි. කෙනෙකුට අදහසක් ඇති වෙනවා රාගයකින් ලබන සැප වේදනාවක් ලබන්න ඕනේ කියලා. හරි? උදේක අදහසක් ඇති වුණා කියන්නේ මේ අදහස ඇති වෙච්ච මොහොතේ ඉඳලා අපි උපකරණයක් තියලා මොකක් හරි අපි දැන් තියෙන්නේ නේද මේක එක මේ නේද රුධිර පීඩනයේ මයින්ඩ් එකේක මයින්ඩ් එකේක උපකරණ තියෙන්නේ හાર્ට් බීට් එකේ මයින්ඩ් තියෙන්නේ ඒ වගේ උපකරණයක් තමයි මේ සැප වේදනා දුක් වේදනා මයින් උපකරණයක් තාක්ෂණික විද්‍යාවෙන් හදලා සැප වේදනාවක් කරනකොට ඒක ඒකේ ප්‍රමාණයත් එක්කම වැටෙනවා කියන්නේ දැන් මේ උපකරණය හයි කරලා තියෙන ඇඟට හරිද දැන් අර වගේ සිතුවිල්ලක් ඇති වෙච්ච වෙලාවේ ඉඳලා මෙයාගේ ඔක්කොම පල්ස් ටික වැටෙනවා දැන් හරිද ඒවට කියමුකෝ අපි වේදනා පල්ස් කියලා නේද හරිද හරි දැන් කොහොමද තියෙන්නේ එහෙම අදහසක් ඇති වෙච්ච වෙලාවේ ඉඳලා තියෙන්නේ සැප වේදනා මාලාවද්ද දුක් වේදනා මාලාවද්ද එහෙනම් එයාට වැඩිපුර ඇති වෙන්නේ දැන් එයාට දුක් වේදනා පීඩියක් තියෙනවා හරිද ඊළඟට මෙයා මේකට අදාළ යම්කිසි වස්තුන් ඒක රාසි කර ගැනීම කරගන්නවා ඒ වස්තුවකට ඒ වස්තුවක් ස්පර්ශ වෙච්ච වෙලාවේ ඉඳන් තියෙන්නේ චූටි චූටි සැප වේදනා ඒත් ඒ අතර වාරයේ මොනවද තියෙන්නේ දැඩි දුක් වේදනා තියෙනවා දැඩි දුක් වේදනා තියෙනවා ආයේ සැප වේදනා හට ගැනීම තියෙනවා දුක් වේදනා හට ගැනීම තියෙනවා අවසාන අවස්ථාවවලදී උපරිම සැප වේදනාව තියෙනවා හැබැයි එක ක්ෂණයකම එක පාට මොකද වෙන්නේ ලොකු දුක් වේදනාවකට වැටෙනවා නේද බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒක කිසිම කාරණාවක් නැහැ බුදුරජාන් වහන්සේ ඒ විදිහටම දේශනා කරනවා දිය කිසෙන් අවසන් වෙන ක්‍රියාවක් කියලා ඒ කියන්නේ පිරිසිදු වීමක් ඕනේ කියන එක එතන ඉඳන් තියෙන්නේ මහා මහා දුක්ඛිත ස්වභාවයක් අප්‍රසන්න ස්වභාවයක් ඒ කියන්නේ එතන ඉඳන් තියෙන දුක් වේදනා වගේ හරිද ඊළඟට එතන ඉඳන් ආය තියෙන්නේ මොකද්ද ආය ප්‍රෙෂර් එකක් තියෙනවා ටිකක් වෙලා ඉඳන් මොකද නැවත අර අර පුංචි අවස්ථාවක් නැවත උදා කරගන්න ඕනේ කියලා එහෙනම් රාගය කියන දේහින්ද වැඩිපුර ඇති වෙලා තියෙන්නේ දුක් වේදනාද සැප වේදනාද දුක් වේදනා නමුත් අර මාත්‍รีย නවත්ත ගන්න බැරි සැපය කෙරෙහි තියෙන අධික තණ්හාව ඒක කාටවත් ස්ථාවරව නවත්තන්න බෑ ස්ථාවරව නවත්තන්න බෑ ඒක කඩාගෙන වැටෙන එක අන්න එවැනි සැපයක් මැත්තේ තිරිසංගත සත්වයොත් මහා ගමනක් යනවා ඒකින්ද මේක අයින් කරන්න කියලා කියන්නේ ලෝක රසය විඳ ගන්නයි ලෝකයේ තියෙන විඳිය හැකි සැපයක් බුදුරජාන් වහන්සේ වේදනානුපස්සනාවේදී උපේක්ෂාව ඇති කරගන්න කියලා කියනවා යම් වේදනාවක් කෙරෙහි ආනාපාන සතියේදී වේදනානුපස්සනාවේදී උපේක්ෂාවේ පිහිටන්න කියලා වේදනාවක් ගැන කියනවා මම මෙහෙම කියනවා ලොකු ප්‍රශ්නයක් ආපු කෙනෙකුට ලොකු ප්‍රශ්නයක් විසඳගත්ත කෙනෙකුට පුංචි දෙයක් ප්‍රශ්නයක් වෙනවද නෑ නේද අච්චර ලොකු දෙයක් මං විසඳගත්ත නම් කියලා එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ වේදනානුපස්සව වාසය කරන්න කියලා කුමන වේදනාවක්ද කුමන සැප වේදනාවක්ද ප්‍රථම ධ්‍යාන සැපය පිළිබඳව තමයි උපේක්ෂාව හදාගන්න කියලා කියන්නේ හරිද එතෙන්දි දේශනා කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සැප වේදනාව ලොවේහි මිනිස්සෙකුට ඇති කරගත්ත හැකි ඉහළම සැපයයි කියලා හරිද ඉහළම සැපයක් එපමණක් නෙවෙයි දිව්‍ය ලෝක සැප හා සමානයි කියලා කියනවා එතකොට ඒ මොහොතේ ඇතිවන ප්‍රීතිය සැපය කියන එක ලොවේහි උදා කරගත හැකි යන් සැපවලට වඩා වැඩි දෙයක්. එතකොට මේ ජීවිතේ අපි ඇහැකරනාසය දිව ශරීරයෙන් සැප ලැබුවා. එහෙනම් තවත් සැප වර්ගයක් තියෙනවා. මේකට කියන්නේ බුදුරජාණන් වහන්සේ මොන සැපයද? මං ඉස්සෙල්ලා කිව්වා. මිල්හ සැපය. හරිද?
එතකොට එහෙනම් මට කුතුහලයක් ඇති වෙන්න ඕනේ. නමුත් ඒ සැපේ ලබා ගන්න නම් නේද පරණ එක දීලා තමයි අලුත් එක ගන්න වෙන්නේ. නේද මේ සැප අයින් කරලායි අර සැප ලබා ගන්න වෙන්නේ. මේ සැප තියාගෙන ඒව ලබා ගන්න බෑ. ඉතින් නුවණැති මිනිස්සු කල්පනා කරනවා මේ අතෘප්තිකර සැපය පින්නත් නේ ප්‍රථම ධානාදී මට්ටමකට පත් වෙලා දැන් අපි හිතමුකෝ රාගයකින් ලබන සැපයක් තියෙනවා යම් කිසි කෙනෙක්. ඒ සැපේ මං කිව්වා එක ක්ෂණයක ඉවරයි ඒක ඕලාරිකයි ඒක පවතින එකක් නෙවෙයි. නමුත් මට මෙහෙම කියන්න මේක තේරුම් ගන්න මං කියන්නේ රාගයකදී වගේකින් ලබන්නා වූ සැපයක් තියෙනවා. එවැනි සැපයක් එක දිගට විඳින්න පුළුවන් නම් කෙනෙකුට. හරිද? එක දිගට ඒ සැපය තුල ඉන්න පුළුවන් නම් විනාඩි 5ක් මං කියන්නේ විනාඩි 10ක් 15ක් මේ නිතරම ඉන්න නෙවෙයි මම කියන්නේ 20ක් ඒක ඇත්තටම සුවදායී තත්ත්වයක්ද නැද්ද? එහෙම ඉන්න පුළුවන් නම් පැහැදිලිව මේක හොඳයි. ඊටත් වැඩිය සැපයක විනාඩි 10ක් 15ක් 20ක් 30ක් 40ක් 50ක් ඉන්න පුළුවන් නම් ඊටත් වැඩිය සැපයක. එහෙනම් මේ ලෝකේ ඉපදිලා අපිට මහා සැපයක් භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. හරිද? මහා ප්‍රීතියක් භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. ආන්ය තමයි ඔන්නේ ධ්‍යාන සුඛය. හරිද? මේ පහත් රාගාදී කෙලස් ධර්මයන් සැපයි නම් නුවණැති බ්‍රහ්මයෝ ධ්‍යාන සුඛයෙන් ඉදී දෙහෙට වෙලා නැත් පල්ලම් බහිනවා කිසි කතාවක් නැහැ. කවුද සැප වෙ ඊට පස්සේ යන්නේ නේද? මෙහෙ බහිනවා මෙහෙ බැහැලා ඉවරලා මිනිස් වෙලා ඉපදිලා නේද? මේක තමයි ඉහළම සැපය කියලා නෑ. ඊට වැඩිය මහා සැපයක් තියෙන හින්දායි. නමුත් ඒකෙත් උපේක්ෂාවට පත් වෙන්න ඒකත් විදර්ශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක විදර්ශනා කරලා එහි උපේක්ෂාවට පත් වුණා කියලා කියන්නේ ආය මේවා ගැන කවර කතාවක්ද? එවැනි සැපයක් භුක්ති විඳින්න පුරුදු වෙච්ච අයට මේ කම් සැපය කියන එක උදෑසනලු කෙලපිඩක් වගේ බැහැර කරන්න පුළුවන්කම තියෙනවා. මේ ලෝකේ තවත් සැප జాතියක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. තව జాතියක් තියෙනවා. මං හොයන්න ඕනේ ඒක. මං දැන් මේ මෙහෙම තීරණයක් ගන්න පුළුවන්. මට දැන් 30යි. මං 60ක් ඉඳි. 30ක්ම මම මිල සුකේන් හිටියා. නේද? නේද? මදේ ඉතින් දැන් ආයේ කොච්චර හිටියත් මෙච්චර ඒ වගේ ඒ ඇත්තටම හොඳ තීරණයක් ගන්න අවස්ථාවක්. නැත්නම් මට දැන් 35යි. මගේ ජීවිතේ 70යි. භාගයක් මිල සුකේන් හිටියා. ඉතින් ටික දැන් අනිත් පැත්ත පෙරලා ගන්න ඕනේ. දැන් මට 60යි. මට තව ඕන නම් කීයද? 20ක්. විස්සක් විතර නේද? එහෙනම් ඉතිරි ටික මට මෙච්චර කල් මන් දැන් මිල සුකෙන් හිටියා. දැන් මං නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු තැනට එක අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් මේ ජීවිතේ කොච්චර ගෙවුවද දැන්? නේද? මේකම විඳ විඳ ඉන්නවද නැත්තම් මම ඊට වැඩිය වෙනත් පැත්තකට නැඹුරු වෙලා මේක අත්හදා බලන්න ඕනේ කියලා අදහසක් ඇති වෙන්න ඕනේ පින්නත්. හරිද? කුතුහලයෙන් හැම වෙලේම කනස්සල්ලෙන් හැම වෙලේම නිකන් අර හොය හොය ඉන්නේ නැත්තම් නේද? හොයනවා නිකන් මේ දැකීමේ ඒකට කියනවා දර්ශන සංසර්ගය කියලා. හරි සමහර ඇතන් තියෙනවා කිසි වැරද්දක් කිරීමේ අදහසක් නැහැ. තියෙන්නේ මොකද්ද? දැකීමේ රාගයක් තියෙනවා. සමහර අයට කිසි වැරද්දක් කිරීමේ අදහසක් නැහැ. නමුත් ඇසීමේ රාගයක් තියෙනවා. හරි මේවා සසර යන්න හේතු වෙන දේවල්. දැකීමේ ඇසීමේ අල්ලාප සල්ලාපයේදී මේ රාගය තියෙනවා. සමහර ඇතන්ට එහෙම මේ එහෙම වැරද්දක් කරන්න මට්ටමට යන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අල්ලාප සල්ලාපයේදීලා ඉන්න අපේ අම්මේ බලන්න හැපි හැපි හොයේ කතා කරමින් නේද? ඉතින් එහෙම ඒවා තියෙනවා. ඉතින් මේ තියෙනවද නැද්ද උදාහරණ ඕන තරම් පරිසරේ? නේද? පරිසරේ තියෙනවද නැද්ද ඕන තරම්? මේ හැම එකකින්ම අපි අතමෙදෙන්න ඕනේ. මේ හැම එකකින්ම අතමෙදෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ தත්වයන් වලින් අතමෙදෙන්න අපේ මනස සකස් කරන්න ඕනේ. නැත්තම් දුක් විඳින වාර ගානේ ඉවරක් නැහැ. දුක් විඳින වාර ගානේ ඉවරක් නැහැ. ඉතින් ඒකින්ද කමඨහන් හරියට පාවිච්චි කරන්න ඕනේ.